දෙවියන් වහන්සේගේ වචනය මම කැමති අද කතා කරන්නට මම දන්නේ මට පුළුවන් වෙයිද කියන එක ඉවර කරන්නට පේතෘස්ට යේසුස් වහන්සේගේ මාතෘකාව පේතෘස්ට යේසුස් වහන්සේගේ ලැබුණු ආරාධනාව පේතෘස්තුමාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලැබුණු ආරාධනාව අපි දන්න දෙවට ඉක්මනට අපි යමු නොදන්න පැත්තකට අපි ටිකක් බබලින්දෝ අද දවසේ යොමු කරන්න කැමතියි මතෙව් 4:18 ධර්ම ඔබ ඉක්මනට නම් අපි ඉක්මනට ඉක්මනට බයිබල් කියවන්න අවශ්‍ය මට මතෙව් 4:18 ධර්ම අපි ඉක්මනට කියමු අනේ කාලය ගත නොකර මට වෙලාවක් නැති උන්වහන්සේ ගලීලේ මුහුදු බඩ ඇවිදිනසේ මසුන් අල්ලන්නන් සිටියා වූ සහෝදරයන් දෙදෙනෙක් වන පේත්‍රස් නම්ලක් සීමෝන්ද ඔහුගේ සහෝදරු ඇන්ද්‍රුද මුහුදේ දලා කෙලනවා දැක මා පස්සේ වරෙල්ලා මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නේ මේ ඕට කීසේක ස්වාමීන් වහන්සේ ගලීලේ මුහුදේ වෙරළෙදී විදකින්වා දකින්වා පේත්‍රස්වගේ සහෝදරයාව ස්වාමීන් වහන්සේ ආරාධනාවක් කරනවා මා පස්සේ එන්න ධර්මදේයන වචනේ මා පස්සේ එන්න ඒ කියන්නේ මම ඉදිරියෙන් යනවා නුඹලා මගේ පිටිපස්සේ එන්න ඕනේ ඒක තමයි සරල තේරුම මා පස්සේ එන්න බුදකින්වා මේ පෙතුරුස් ඕ කනවි සිටියා ඒ රැකියාව නවත්තලා ඔව් ස්වාමීන් වහන්සේගේ ආරාධනා පිළිඅරගෙන ඔව් ස්වාමීන් වහන්සේ පස්සේ ගමන් කරා දැන් ගමන පටන් ගත්තා දැන් ගමන් කරමින් සිටිනවා දැන් ස්වාමීන් වහන්සේගේ සේවයට හාස්කම් වලට භාජන වෙමි සම්බන්ධ වෙමි ඔව් සිටිනවා මම වෙලා මදි නිසා ඒක විස්තර කරන්න ඉන්නේ ඔබ ඒක දන්නවා වෙලා ගමුණත් අපි ගෙවලට ඇවිල්ලා මට වැඩ කරන්න දැන් මම නතර වෙන්නේ මෙතනයි ඔව් ඉතා හොඳට ස්වාමීන් වහන්සේ පස්සේ යමින් ඉන්න කෙනෙක් මම ඉතින් නතර වෙනවා ඒ අතරතුර කියන දේවල් ගොඩාක් තියෙනවා කියන්න නෑ මොකද මම ආපහු දිස්සරට යන පොඩි මාසෙට දොඩ පොඩි මේ කමතක වෙයි දේම මට කරන්න ඕන කමක් නෑ දැන් ඔබ මත ගන්න ආරාධන ලැබෙනවා ස්වාමීන් වහන්සේ පස්සේ යනවා උන්වහන්සේ සේවට සම්බන්ධ වෙනවා යම් තනතුරක දරනවා මොන විවිධීමක් තිබෙනවා දොළදකමක් තිබෙනවා බොහොමද යන උන්වහන්සේ දෙක්ක දැන් උන්වහන්සේ පස්සේ යනවා දැන් අපි හැමෝම මතෙව් 16:16ට ඔව් ස්වාමීන් වහන්සේ පස්සේ යනකොට ඔවුන්ට තිබුණා අනර්ග ඉරුදන වීම අනර්ග දැනගැනීම යේසු වහන්සේ කවුද කියන්නේ ඔබට හොඳට තේරෙනවා දැන් මතෙව් 16:16 සීමා පේත්‍රස් උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුස් වහන්සේය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාන වනේ කීවේය ද මරන්ට පේතුරුස් ඒක අවස්ථාවකදී ස්වාමීන් වහන්සේව හඳුනාගත් ආකාරය ඔව් ස්වාමීන් වහන්සේව අත්දැක ආකාරය නැත්නම් ඔව් උන්වහන්සේ තේරුම් ගත්ත වටහාගත් ආකාරය ඔව් වෙනුවට කියනවා දැන් එක්තරා තැනකදී ඔව් කියනවා ඔබ ක්‍රිස්තුස් වහන්සේය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාය හල්ලෙලුයා මෙන්න ඔබට තිබුණා වෙනදරම් වීම ඔබ වෙන කවුරුත් නෙමෙයි ඔබ දිවස්වරේ නෙමෙයි ඔබ වෙන ලෝකට ආවා ආගින්ක නායකෙක් නෙමෙයි ඔබ ආගම් පතුවරෙක් නෙමෙයි ඔබ සැබ වින්ම ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාය අනවර වෙනදරම් වීම දැන් සෝමනාසේ පස්සේ යන මේ මනුෂ්‍යයන් මේ වෙනදරම් වීම සෝමනාසේ කියන ඔබ යෝහන් පොතේ කියලා බැලුවොත් යෝහන් 6:68-69 ඔව් වඩා ගැඹුරු ලෙවන්ට යනවා එතෙන්දී ඔහු කියන්නේ සම්නාසෝ තවත් අධ්‍යක් ආකාරයක් යෝහන් 6:68-69 සීමොන් පේත්‍රස් උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමීනි අපි කාලකට යමුද සදාකාල ජීවනයේ වචන ඔබ වහන්සේට ඇත්තේය අපිද ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධ තනන් වහන්සේ බව විශ්වාස කරගෙන දැනගෙන සිටිමුයි කිවේ ආමෙන් මෙන්න බලන්න දැන් වඩා ඔබට ගමන් කරන්න දැන් ඔව් කියනවා අපි කාලවල යන්නේ ප්‍රශ්න කරන ස්වාමීන් වහන්සේ සිටි ඔබ දන්නවා මම දැන් ඔක්කොම අගනතුම යන්නේ සම්බුද්ධ දුර විරාම වීම කරබ ගෙලට
එකයි බා මේ අඩු කරන යන්නේ මෙතන කියනවා ප්‍රශ්නයක් තියෙනවා ඔබලා මාව අතරන්න කැමතිද මේ අය හැවිත් කියනවා යොසංශ ඔබගේ දේශනාව අහලා ඔබගේ වචන අහලා ඔබගේ නිපුදේ අහලා ඔබ වංශ ගන්නවාද බොහෝ දෙනෙක් ඒක ප්‍රතික්ෂේප කළා ඔබ වත් අතරලා ගියා කියලා දන්නවද ගෝලයන් අහන ඉස්සන්සගේ උන්වංශ කිව්වේ ඔව්ව මන් දන්නා කියලා කිව්වේ නෑ උන්වංශය හරවා උඹලාත් මාව අතරලා යනවාද ගිය උන්වංශ දන්නවා ගියා කියලා හැබැයි ස්වාමි මහන්තර ප්‍රශ්නයක් තිබෙනවා ගෝලයන්ට තියෙන ප්‍රශ්නේ පෙරදුන ප්‍රශ්නේ තමයි ඔබ දන්නවාද මේ කාරණය බොහෝ දෙනෙක් ගියා ඔබ අතරලා ගියා ඉතින් මේ පිළිගන්න බෑ කියලා ගියා වචන දෙක ජීවිතයට බෑ කියලා ගියා තවත් ඔබත් එක්ක අනුද ඔබ අනුදොන්නු කරන්න බෑ කියලා ගියා ඒක දන්නවා මේ ආගේ ප්‍රශ්නේ බොහෝ දෙනෙක් මෙවැනි ප්‍රශ්න තමයි අරගෙන ඉන්නේ සෝමනේ දන්නවාද ආවල් පාර්ථේ වැටලා ගියා කියලා සෝමනේ දන්නවාද ආවල් දේශකයා මේ විදිහට ගියා කියලා සෝමනේ දන්නවාද ආවල් දේශකයා සම්මතන් බෑග් එක අරන් එයා යාට උදේ කරගත්තා කියලා ස්වාමීන් වහන්සේ ආන ඔබත් එහෙම කරනවාද ඔබත් එහෙම කරනවාද ඔව් මම දන්නවා කියලා කියන්නේ නැහැ දැන් මෙතන කිව්වේ නැහැ ඔව් මම දන්නවා එහෙම කිව්වේ නැහැ උන්වහන්සේ පෙරලා ආනවා නුඹලා මාව අතර යනවා දැන් මේ ස්වාමීන් වහන්සේ පස්සේ යන්න ආරාධනා ලබාගත්තු මිනිසයා අපි ඔබගේ දැක්ක ගමන් දේවල් අත්දැකීම් ඔ සම්මානසේ දේරුගත වාකාලේ උන්වහන්සේ නෝඩින ඉදරවීම උන්වහන්සේ නෝඩින අවබෝධය දැන් අපිට පැහැදිලි පේනවා දැන් බලන්න මෙතන මොනවද කියන්නේ කියලා ඔව් කියවනේ ස්වාමිනී ගොඩක් කට්ටි හිටියා දැන් අපි දෙතුන්දරා ඉන්නේ ස්වාමිනී මොකද්ද මොකද්ද වගේ දැනෙනවා නා පාවුලි වගේ දැනෙනවා ඉතින් ඒ නිසා ස්වාමිනී ටිකක් අමාරු වගේ දැනෙනවා දැන් ගමන යන්නද නිකන් අපිත් දැන් අර ඒ පහ මේ පහ වගේ එහෙමද කල් මිනිස්සු කියන අපිට පේතෘස් හිමි කියුවේ නැහැ. ਉਹ ඉන්න තැන බලන්න දැන්. ਉਹ කියන්නේ මොකද්ද? ਉਹ කියනවා සදාකාල ස්වාමිනී අපි කාලාන්න යමුද? බලන්න ඔවුන්ගේ ප්‍රශ්නේ දැන්. ස්වාමිනී අපි කාලාන්න යන්නද? අපි ඉක්කිරින් නද සිටියා. අපි ඇයිද අපේ ජීවිත ගත කළා? පාපේ ජීවත් වුණා. සරසීමක් නැහැ. සමාධියක් නැහැ. බලවතුන් නැතුව කාලාන්න ජීවිත ගත කරන අපි කිරිකන් හිටියා. යාලම් ඉන්නකොට තමයි ඔබතුමා අපිට ආරාධනා දුන්නේ එන්නේ කියලා. මෙන්න අපි වාත් එක ආවා. මේ දැනුත් අපි ඇවිත් ඉන්න වාත් එක අපි වාගේ පස්සේ අපි ඉන්නවා. අනේ ස්වාමී ඔබතුමා වතරලා නැත ඔයාව වතරලා කාලකට යන්නද? හල්ලෙලුයා. හල්ලෙලුයා. කාලකට යන්නද? ආමෙන්. අද බෝ දෙවනවාස දිනට යන්නයි යවනතරන් ඉන්නවා. හැබැයි මෙයාට ප්‍රශ්නයක් තියෙනවා මම කාලකටද වතරලා යන්නේ? බලන්න යාවි දරගෙන සදාකාල ජීවනයේ වටින බවසැත්තේ හalleluya අපි දැනගත්ත ස්වාමිනී ඔබ තුල සදාකාල ජීවනයේ වටින ජීනවා කියලා ඒ සදාකාල ජීවනයේ වටින අතරලා මම කෝරල යන්නේ කවුද මෙවැනි වටිනාකමද කතා කරන්නේ කාලෙන්ද සදාකාල ජීවනයේ තිබෙන්නේ මේ පෙදුරුගේ අත්දැකීම ඔබ බෙදා ගන්න සම්මානසෙත් එක්ක හalleluya අපිද ඔබ වහන්සේ දෙවන සිසුදු කරනවාස් බව විශ්වාස සකරණ සිටිනවා හalleluya අපි විශ්වාස කරගෙන ඉන්නවා ඔබ දෙවියන් වහන්සේගේ සුද්ධ වූ දන් වහන්සේ කියලා ස්වාමීන් වහන්සේ පස්සේ ඇලකට අන්දිවගෙන මෙල දිලතින මේ අය යම් අත්දැකීමක් ලබලා තියෙනවා අත්දැකීම තමයි වෙලා ගන්නෙ ඔව් ස්වාමීන් වහන්සේගේ ලබකට වෙනදමින් මේ බෙදා ගන්නෙ එවිනි තාත්තගේ ගොඩනැග තිබුණා එවැනි ආත්මික මට්ටමක් යට තිබුණා. උන්වහන්සේට ගැලවෙන්න. උන්වහන්සේ පස්සේ යන්න. ඒ වගේ ඔබත් උන්වහන්සේ පස්සේ යනකොට මේ වගේ මට අත්දැකීම් දෙන්න පුළුවන්. ඕ ස්වාමීන් වහන්සේ මේ වගේ කෙනෙක්. උන්වහන්සේ මේ විදිහට මට කතා කරලා තියෙනවා. උන්වහන්සේ මේ විදිහට මගේ ජීවිතේ ක්‍රියා කරලා තියෙනවා. උන්වහන්සේගේ පාඩේ මේ විදිහට මම දැක්කා තිබෙනවා. ඔබට මේ වගේ සාක්ෂි දෙන්න පුළුවන් අත්දැකීම් දෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ පස්සේ යන කෙනෙක්. දලාගනින්ද මම මේක පාන්දර හතරේ ඉඳලා යාකෙත් මෙලිය කරා මට ලොකු සතුටක් දැනුණා ස්වාමිනී මට කතා කරන්න දෙවුණු සමවට කතා කරන්න
අන්තදාලින් නෑට මේකනේ කතා කරන්න කියලා ඔබ නුදන්න දෙයක් පහදු නුදන්න නුදන්න දෙයක් ඔබ ගෙනියන්න නැතිදලි මොනසිත දෙයක් ඔබ ගෙනියන්න නැතිදලි ඒක ඔබ කෙටි කරන්න යන්නේ ඉතින් මෙතන කියන අපි කාලකට යනද දැන් මෙතන දැන් මට්ටම මොනද ඊය මට්ටම ඉන්නවද කියලා අද ඕක ඇදලා මේ මට්ටමට ඇවිල්ලා නෑ ඒ නිසා පොඩි දෙකකින් කලි කෙරෙන්නේ අතාර කියලා පස් වැසලා යන්නේ මෙයා මොන මට්ටමක් තියනද දැන් කාලකට යන්න එයා දන්නවා සොමනස අතාර යන්න කෙනෙක් නෑ කියලා ඔබලට දන්නවද ඔබ දන්නවද යේසුස් අතාර ඔබට යන්න කෙනෙක් නෑ කියලා මම්බෝ පෞලර් පත්නිසල් ගියාම මම කියන කයක් තමයි පිරිමියාට කියන ඔබට තව ගෑනිය භාවත් තෑගි මෙයාට මිලේ භාවත් තෑගි ළමයි අම්මා තාත්තා හොයන්න බෑ මම හොයන්න බෑ ඒ වගේ මේක ඔබට මම කියන්න කැමති යේසුස් වහන්සේ වාගේ කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් ඔබට වන්න බෑ හල්ලෙලුයා ඔබව සලකන ඔබට ප්‍රේම කරන ඔබ නිසා තමන් නිවිද දුන්නා වූ මේ වගේ ප්‍රේම මන්තේ මේ පොළවේ කොහෙවෙන්නවත් මේ ලෝකේ කොහෙවෙන්නවත් මෙර ලෝක වස්තු තිබෙන මේ කොහෙවෙන්නවත් ඔබට වන්න බෑ හල්ලෙලුයා මිලේ කරන්න ආමෙන් තුගලේ කරලා බලන්න ආමෙන් එහෙමනම් පෙතුස් ජීවිතය අත්දැකීමක් තියෙන මිනිස්සු ඔබ ඒ අත්දැකීම ගැන ඉන්නවා ඔබලා බලන්න මේ දැන් පෙතුස් ඉන්න මේ මට උඩ වහලා ඔබ යුසුස් ගැන කොච්චර කත් මම වැඩි කාලයක් නැහැ වැඩි කාලයක් නැහැ හැබැයි මට උන ඇවිල්ලා දැන් උන්වහන්සේ ක්‍රියාවන් දැකලා ඔබ බොඩතරක් කාලයක් ඇතිනවාද පෙතුස්තුමාට වඩා ක්‍රියාව දැකලා තියෙනවද දවස මේ සුද්ධාත්ම නැතුව මේ අත්දැකීම අපට තියෙන්නේ සුද්ධාත්ම ලබන නැහැ පෙතුස් එවැනි පසුබිමකයි මේ යේසුස් කියන වටහාගෙනම කැතියලා තිබෙන්නේ අද සුද්ධාත්මේ බලිගුත ක්‍රියා කරන මොහොතක මෙවන අත්දැකීම නැතුව සබාව ගමන කරනවා පාස්තරලා ගමන් කරමින් ඉන්නවා මොනතරම් නිදිත තත්ත්වයේ කිතුරු සබාව කිතුරු සෙලක වැටලා ඉන්නවද අද තවසි බලන්න මෙතුමාගේ මේ අත්දැකීම එයා උනෝස් ගැන තිබෙනවා එයාගේ ඒ විශ්වාසය නැත්තම් ඒ එළදරවීම මේ එළදරවීමට ගේන්නේ කාලකට යන්න ඔබ ඉන්නද තවම මිනිහ කතා හරියොත් ගෑනු කෙනෙක් මිනිහ කතා හරියොත් තා මිනිහ කරයි 10ක් කරයි ඉඳින්න තේරුණා හොඳ ආගන්න ඔබ ඔබගේ පුරුෂයාට හරියොත් තා පිළිම 10ක් කොට ගන්නත් ඇයි ඉඳි පිළිගන්න රසවර කතා කොම කියයි ඩොපි ඩොපොන් ඔක්කොම දෙයි ලොසින් ලොසින් කර ඔක්කොම දෙයි සීල බොන දෙයි බිදුස් දෙයි ඔක්කොම දෙයි ඒ වගේම තමයි ඔබ ගෑනු වන්දේක ගෑනු දාල දුන්න තුවාගත්ත ඇයි අර ඔක්කොම දෙයි රසවත් තේ එකක් දෙයි ආ අරට වඩා හොඳ ශසීන යන කඩුපුර දාලා දෙයි පිටිය කඩුපුර දාලා දෙයි පොඩි වතුර විදුරේ ලොකු වතුර ඩොක්කම් කරලා දෙයි ඔක්කොම කරයි ඒ නිසා මේ පවුල කඩක් අපරේ ඉන්නා පිළිගත්ත එකේ විදුරට තන 10 දැන් මේ ආ කතාවක් තියෙන එක පිළිමඩ ගෑනු කීයද 8ද 10ද 8යි ඉතින් පිළිම වේලා යයි මේක පිළිම ගනම්සනද පිළිම ගනම්සන එකයි බලනවානේ 8ක් ඉන්නවලු මේ අද ලංකාවේ ඒ කියලා 8ක් ඉන්නවලු ඒ නිසා මට මොනවද තව ඉන්නව මේ නෑ ඒ 8 අරයමගේ නොවෙන්න පුළුවන් සිංහල කතාවක් තියෙනවා කැලි ගෑවි දීලා පොටු ගෑලි පදිනු අර ඇස්සයි තරයි වලින් වල මෙයා දිගට මොඩු වෙනවා කොහොමද ඒ කරන්නේ ඒ නිසා ලෝකේ ඒ වගේ විසඳුම් තියෙන්නේ ඔබේ ජීවිතේට අබැයි මේ ආත්මික ගමනේදී මේ පේතුස්ගේ අත්දැකීම තමයි මම කියන්නේ මට යන්න කෙනෙක් නැහැ නම් හිටියේ කෙනෙක් නම් ඒ හිටියේ හිරෙලා මිලිකිලා මට ජීවිතේ බලාපොරොත්තුක් නැහැ ජීවිතය ගැන මට හිතන්න වෙලාවක් තිබුණේ නැහැ මම මහා කන අඳුරේ සිටියා ඒ වෙලාව විදිහ තමයි ඔබතුමා මා මුඩ ගැහලා මට එන්නේ කියලා කිව්වේ මම ඒ වෙලාවේ තමයි අනේ බොහොම සතුටින් ඔබ වහන්සේ පස්සම සාමේ මේ දරුවෝ දෙමින් ඉන්නේ ස්වාමිනේ ආමේ මේ විදිහට ප්‍රීතිය මේ විදිහට හා ලෝක මේ විදිහට සරසීම සමාද මට නම් යන්න බෑ මේක තමයි කියන්නේ මට නම් යන්න බෑ පව් හාලෙලූයා අද කීදෙක ඉන්නවද ඉතින් යන්න අවශ්‍යමයි
නැහැ මට යන්න බෑ. පිළිගන්න නැකෙන්. ඔබේ මාලබන් ඔබේ විනි තරට ජනවට යන්න ඔබ කොතර ආසා පිළුවක් දරු පිළුවක් කි. දැර්මයාගේ අධ්‍යක්ෂක ඔබ වෙනවා ඉල මට්ටම. දැන් බලන්න. මේ වෙනි ඉල මට්ටමක් තිබුණත් වරදි නැතන්. අපි සමාහට එවැනි ඉල ආපි මට්ටම් වලට එනවා. සොමිනාස් නෝද දැනගමක් තියලා මේ හොද දැනගමක් කර තියෙනවා. මාතෘ පිටින් අපි කියේ හොද දැනගමක් කර තියෙනවා. යෝහාන් පොතේ කියේ හොද දැනගමක් කර තියෙනවා ඒ සත්‍ය ගැන. හැබැයි දේව කිමැති කර දැනගමක් නැතුවම ප්‍රශ්න මොදි වෙනවද? බයිබලෙකින් හොද දැනගමක් තියෙන්න පුළුවන්. ත්‍රිත්වයේ දවනස් නෝද දැනගමක් තියෙන්න පුළුවන්. හැබැයි මාතෘ තියාගන්න දෙවියන් වහන්සේ කැමැත්ත ගැන දැනගමක් නැතුවම ප්‍රශ්න මොදි වෙනවද? මේක අවස්ථාවකින් ජීවිතේ බලන්න මම අර වෙන්නේ කෙටි යාළු පුතේ දැන් වල මොනවද වෙන්නේ කියලා එතන ඉඳලා කොහොමද අද පලාර බහින්න කියලා අපි බලමු මතියෝ 17:4 යේසුස් වහන්සේට කතා කොට ස්වාමීනි අපට මෙහි සිටීම යහපත ඔබ කැමති සේක්නම් ඔබට එකක්ද මෝසෙස්ට එකක්ද එලියාට එකක්ද බැගින් මේ මණ්ඩප තුනක් සාධාරණමේ කීවේය දැන් බලන්න අන්වසා පීම කන්දේ ළඟදී මෙයා දකින්න අමුතු ආකාර අලංකාර ආත්මික දර්ශනයක් ඉතාම අලංකාර තනක් Yes, Swansiger, bu ne Suriye adı var ama, alakalı bir bebeğin o, bebeğin feyi o, bebeğin mi dakin o, o dakin o, bilsen mi? İyi alakalı da şimdi diyor ki ne, da pehli diyor. Me, ten, city mo, fonday. Me, kandı lagi inne ko fonday. Ama Swansiger bu ne Suriye adı bebeğin o. ඔබ හරි ලස්සනට පේනා මෙතන වයිමේ වටේ දෙදෙස වටේ කැරකෙනවා සෝන මොහොත එක දවස සුදුන්ත දෙන්නේ ප්‍රෝණ සුදුන්ත දෙනකු තින්නවා අනේ මේක අපිට අලංකාර දර්ශනය මේක මම බල බල හැමදාම මෙතන ඉන්න ඕනේ ආමේන් හලෙලුයා මෙතන ඉන්න ඕනේ සමහර කට්ටිය වෙන දිනක් තිබුණේ මේ යාගේ තාට වරදින තැන්නේ අපිට පේනා නම් අර උඩ ඉන්න මිනිස්සේ වැරදි විදිහට ගන්න සිටිවිලි දැන් දැන් මෙතන ඉන්න ඕනේ මම මෙතන ඉන්නට යන්නේ නැහැ මට ආසයි මේකුම් ඉන්න ඊට වඩා යන්න තියෙනවා හැබැයි මම මෙතන අතරේ තියෙන කර ගන්න නැහැ අපි මෙතන ඉමු ස්වාමීනි මම කුඩා තුන කඩන්නම් අපි දෙවියන් බලා නින්න අපිට මෙතන ඉන්නට තව යන්න ඕනේ නැහැ මම තේරුම් ගන්න දැන් බලන්න යේසුස් වහන්සේ තේරුම් ගත්තාට මේ මිනිස්සු තේරුම් කරන්නේ ස්වාමී වහන්සේට මොන තරම් අනාග සරස්මක් එයාගෙන තියෙනවාද කියන එක දර්ශනය වැරදි විදිහට ආවතාවු මිනිස්සේ වෙන දර්ශනය වැරදි විදිහට ආවත මිනිස්සේ කුණා යේසුස් වහන්සේ හොඳ දැනගෙන මතින අපි අපිට වෙනුනේ ටික නමුත් යාර පෙර දර්ශනය වැරදි විදිහට වටා ගන්න කෙනෙක් එහෙනම් මෙතන නිමු මෙතන යාට යන්න ඕනකමක් නැහැ අපි කුඩල ගා මේ නිමු බලන්න මොන තරම් අන්දේ පගේදී අපි කතා කරන්නේ මෙතනදී හරි පොඩි ළමයෙක් වගේ පොඩි ළමයි එමෙ කියන්නේ ලස්සන තැනට ගියාම අනේ අම්මෝ අපි මේ නිකෝ කියවන්න බෑම් අපි මේක ලිකෝ පොඩි ළමයි කියන්නේ ලස්සන තැනට අපි එකන් ගියාම ළමයි කියවන්නේ ගෙදරට බෑ කියලා ඒ වගේ බිරින්දේ බල පත්තන අපි උඩ හිටි මනුෂ්‍ය බිරින්දේ බල පත්තන කියලා අපි මෙතන ඉමු මම හදන්න කුඩා උතුරට අට්ටක් ආවා කොහොමද දේව සලස්තුන දෙවියන් ගතන යගේ ජීවිතේ අලංකාර දර්ශනයක් පේනවා ඒ ඇති මට ඔකදී අමතරින් බලහන බලහන ඉන්නම් මම ඔබට පේන දර්ශනේ ඔබ නවත්තන්න ගත දෙයක් නෙවෙයි ඔබ එකෙන් රඳවන්න ගත දෙයක් නෙවෙයි ඒ දර්ශනේ යාට යමක් තියෙනවා ඒක මම තේරුම් ගත්තේ නෑ ඒක තේරුම් ගත්තේ නෑ යන ජීවිත අද බොහෝ දෙනෙක් දාතේට කතරම ගලා ඉන්නවද තරම් බෝධනේ දර්ශනයේ ඉරරයින් උන තමයි ඒ දර්ශනය යාට යාට තිබෙනව ඒ අනාගත ජීවිතේ ගැන යාට එළිදරවීමක් නැතිනවා
මොකද දාර්ශනික තමයි මුදුන්පත් කරගන්න මෙතනදී මේ මලක දැක් දැක්ක අර මම කිව්වේ බ්‍රිගාදින්නේ කිව් මේ සබද අපේ මුළු දාර්ශනිකයන් කිතුනෝ වගේ දාර්ශනිකින්ද සමාන විශ්ව ලෝකේ කොහෙවත් නැහැ ඇත්ත වාග් දාර්ශනිකයන් කිතුනෝ යාක් නැතිවතත් අකල් දාර්ශනිකයන් එහෙමයි ඉන්නනේ බාලකේ සුවනේ දිලාවක් කියන්නේ දිගට පසු ගියා කියලා හරියට කොළඹ යනවා කියන්නේ සමහර සරලට යන්නේ දාර්ශනිකතුලි එහෙම ඉන්නවට නම් කිතුනෝ ඔබට ඔබට හම්බෙලාදී මට ඕනනම් හම්බෙලා ඉන්නවා කොළඹ ඉඳලා ඔක අපි තේර සරලට යන්නේ සමහර කට්ටිය මේ පොළොවේ ඉඳලා ඔසරට බලන්න මොනවා නම් බොරුද කියලා කියලා ඉතින් දැන් මේ මම ඔබට කියන්න එක්තරා දවසකදී රාත්‍රී ආත්මාවකදී දැන් අපේ මෙයාගේ කුස්සිය දිනාගේ මම පරිණතය දිනවා ඇත්ත දේවල කියන්නේ කොහෙද තනම් පුතාන්න යන්න එපා අන්තරාල ගාන ඉන්නවා මම තාපාල සභාවේ නම් දැන් තමයි අනුර දේශනාවට ඉස්සරහදී ඉස්සර නම් කියලා දාලා දැන් කියන්න බෑ මොනවයි තමයි දැන් මේ දේශනාවට ඒ රණ දේකට පස්සේ මම කුස්සිය මම ගේ තිනවා පාලේ තිනවා ලයිට් යා රාත්‍රී ආත්මාවදී පාර්ටිගේ නෝන ගිහිල්ලා අර චිමිනි ලම්ප තියෙන්නේ ඒ චිමිනි ලම්පක් දැන් පතුරා ගෙනවා මේ ලයිට් එක නිසා රාත්‍රී ආතල් කියන්නේ එක අම්මා කෙනෙක් දැර්ශයක් දකිලා මට පේනවා ආලෝකයක් අප ඉදිරියේ අම්මා දිහා පිටිනවා සිස්ටර් ලම්ප අරගෙන ඉන්නවා මේ යකියන ප්‍රසිද්ධ කොහොමද මේ ආලෝකයේ සිට ලම්ප අරගෙන ඉන්නවා ඒක තියන්නේ නැහැ මේව තමයි කිතුලගේ දර්ශන දැන් මෙයාට එක වරදිනවා අනාගත දර්ශනය දර්ශනේ එයාට ආපු පඩුනේ වටහාගත්තේ නැහැ එතන එයාට කියනවා මේ තමයි පෙදුරුස් නුඹගේ ජීවිතේ මේ විදිහට අලංකාර මහිමාන තත්ත්වයට පත් වෙන්න අවශ්‍යයි නුඹත් යම් දවසකදී මහිමෙන් පෙදුනව ජීවිතේට පත් වෙන්න ඕනේ උඹට එවැනි ජීවිතයක් තිබෙනවා ඒ නිසා තමයි යේසුස්ගේ පරිවිලත පුරාණ සුදුන දෙන්නේ පත් දන්නේ කියලා බලන්න මේ ලා ජීවිතේ කොහොමගේ මිනිස්සේ අද මාත් එක මයිමෙන් පිරින්න මෙතන. ඒ පණුලේ ගනාවේ. හැබැයි කියා වටාගත්තේ නැහැ. මටේ මයිම ජීවිත කොට නැහැ. මට ඕනේ අනේ ඔය ඔතනෙ මෙතනලා ඉන්න. කොහොමද? බොළඳ ප්‍රටම උඩ අද්දකම තියෙන කෙනෙක් මම ඔබට පෙන්නුනේ. ඉහළේ යේසුස්වෙන් දැක් අද්දකම තියෙන මිනිසයා මොන තරම් බොළඳ ඉඳලා එයා හිතනවද දැන්? අද එහෙම තමයි සමහර අය සමහර නායක හිතන්නේ බොළඳ ඉඳ තමන්ගේ හිතනවා. අනේ මම කිසි වටනාකමක් නැති දුවිල්ල වැරැල්ල වගේ මම බොරු ගැලේ ඉන්නයි කිව්ව විගසම මිනිහාගේ ඇගේ සත්‍යකු නැතිලා අනේ මම කුටි වෙනවා මෙලේ ඉන්නයි ආත්මික පණ නැති වේගෙන යන තමා ගැලදින මොකද කියන්නේ උඩ අවතක්ෂීරු ස්වාමීන් වහන්සේ තමන්ට තිබෙන දර්ශනේ ස්වාමීන් වහන්සේ තමන්ට දෙන ඒ සංස්ම වටා නොගෙනීම ජීවිතේ තියෙන භයංකාරත්වය කියලා පේත්‍ර දැන් තින්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. දැන් එයා වැටෙන ආගම බෝඩ් පෙන්වන්නේ නැහැ නේ. හැබැයි එයාට එවැනි දෙයක් තිබුණා. අපි බලමු තාලෙක ඉස්සරහට. ඔබ මේක ස්ටඩි කරන වෙල වෙනව ඉන්නවා. දැන් අපි බලමු මේ වෙලේ තත්ත්වය තිබුණා. එයාට යම් යම් දේවල් කරන්න අවශ්‍යයි. මතය 14 28 පෙත්‍රස් උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමිනී එය වහන්සේ නම් වතුර පිට ඔබ වෙතට මට අනතර නැනවයි කීවේ රයිට් නබලන්ට පෙත්‍රස් බලාගෙන කුණාවටේ තබුර දෙන වෙලාවදී යේසුස් වහන්සේ වතුර මත පයින් පැමිණෙනවා දැන් මෙයා අහනවා එය වහන්සේ නම් කොහොමද සැක මේ මුන්ට පෙන්නන වතුර පිට ඒ වහන්සේ නම් සැක තිබුණ අත්දැකීම මොකදයි සම්මානසලක එදුරට කොහමද කුණෝටම මුළු දෙන කොට කොහමද කෝ එන්දර අපි කෝ අත්දැකීම කෝ සම්මානසලක අපි පැලේ චිත්‍රය බොහෝ මිනිස්සු මේ දේශනා මේසිදි ඒ වගේ අනාගත දේ කියයි අනාගතේ ප්‍රකාශ කරයි හැබැයි ඒ දේශකයා කුණාටුනේ මුරුදේවිගේ පෙදුස් වාගේ හැමතැනම කුණාටුව යන්න වරු උඩට යන්න පල්ලයට වැටෙනවා කොයි වෙලේ පෙල්ලේදී කොයි වෙලේ වතුර
ඇදිරිවන්ත ළමෙක් අවුරුදු 15 සෙමිරලා නැති වුණා. පැවිසල ජනලිකේ. රෑ පාතමල් වලකෝ පාස්ට වාසයේ වුණ සභාවේ කුලෙන් පිටි. එයා ඒකට අවඩ එන්න කියලා වපුලන්ත ඉක්මනට හිට යන්න. මම දන්නේ නැහැ දැන් කවදද මිය ගන්න කියලා. උදේ පාස්ට කෝල් කරලා කියලා රූප දුරුදෙන්නේ. දෙවේ පාස්ට ඉක්මනට එන්න කට්ටිය වා බලන් ඉන්නවා. අපිට හදිසි ගමනක් නැහැ. හවස රාත්‍රි නම් ඉන්නුට් එකක් මා කඳුරේ පාස්ට් එකේ දුවේටි. ඒරන්න ලැසලටි තිමේ කියන්නේ. දැන් දවල්. දෙතම රිස්ස මේ ශානිකාගේ වැඩලින් පස්ස පේනවා කි. එයාගේ උපන්දිට යාතන. දෙතම රිස්ස මෙයාගේ වැඩලින් ඉඳන් මේකම කැලි මිච්ච ගුලෙ වෙන්නේ. විශ්සයක් නේ. දෙතම. ඉන්න මම. එනම් නහරව දෙකක් නේද? කපාට. ආ අපේ ડોක්ටර් කියලා කපාට හතර දෙකයි නේද? තිබලදී. එහෙම තමයි අම්මලා තියලා තින්නේ. ඉතින් අවුරුදු 15ක් ජීවත් වෙලා තියෙන එකම ආශිර්වාදයක්. නු ලොකු සාක්ෂියක් එක්ක. තාත්තාගේ සම්පූර්ණ ජීවිතයෙන් තමයි සිටි. දිදේමේ මම දේශනා කරා. අවුරුදු 15. අවුරුදු 15. සමනසික අපතේ යව ගන්න. ඒ අම්මා කියනවා තාත්තා කියලා මේ විදිහට. අපිට ලොකු සත්‍යක් ඉතුරු පුතා ආවා. අපි දන්නවා සෝමනාථ කියනවා කියලා. කොහොමද? පාස්ට අපේ තණ්හක් තියෙනවා තමයි. හැබැයි ලොකු සත්‍යක් අපිට දුන්න මේ පුතා. එයා ස්වර්ණ ගියා. කොහොමද තාත්තා කිව්වද අපි දැක්කේ කියලා. අපි නම් ඇයි පාස්ට එදා පාස්ට වල යාත්‍ර කරන්න නේද? ඇයි පාස්ට මෙමු උනේ? අනේ දෙයියගේ ගහලා කියන්නකෝ. මොකක් උත්තර දෙන්නකෝ. අපි ඒකට හේරුණාම අපේ ඔළුව විකල් වෙනවා. ඊට පස්සේ දේශනා කරන වෙන මොන හරි බබුද? ඒ ඔළුව විකල් කරන මේ තරම් අහලා කියන්නේ කොහොමද? ඉවරයක් නැහැ. ආචීතිය තමසෞදෝරිට. අනේ කවුද අපේ සීයේ විකල් කරන්නේ? පාස්ටර් දරණ සිතේ අපේ පුතා වුණා කියලා තාචිකේ තේම තමයි. ලැජ්ජේ. අපුණානේ සතුටුයි. ආමෙන්. ඒ වෙලාවදී පාස්ටර් දෙකක් මේ වාස්ම දේශනා කරන්න මම දන්නේ. මොනවද කියන්නේ? මම ගොඩක් සංබයිනේ. ආතල්. ඒත් මම කිව්වා. තව බලන්න. මිනිසුන් දෙතිලා විශ්වාසයක් උනවා කියලා මට යගිය. ආමෙන්. සී විකල් කරගත්තේ නැහැ. හැබැයි මේ මිනිස්සු සීගේ විකල් වෙනවා වගේ තමයි පේන්නේ. හිටි මට්ටම දිහා බලද්දි දැන් බලනකොට පොට්ටක් මකර ලුසක් කියන අපි දැන්. දැන් අපි ඉදිරියට සමාන මිනිස්සු අපි බලද්දි අපි කියන්නේ මොකද යාට කියන පොට්ටක් අපි කියනවානේ සමාන ගාජිය බලලා දැන් කතාවදියා බලලා මොකද බලන්නගේ පුත්‍රය බලන්නගේ ජීවිතය දින අපි කාලවට යන්නේද එවින්නේ අත්දැකීම තියෙන මනුෂ්‍යයා තමයි මේ කියන්නේ ඒ වහන්සේ නම කොහොමද ඒ වෙලේ යක්ෂයා වාසිකන් තිබුණා වාචෙන් දමජක් ඒ බලහාඩක වටේ යක්ෂයා වාචන වින්න නැති කරන තන්ත්‍රය වෙනවා දමතේ වටේ බාහිර වාචනය ඒ වහන්සේ නම උත් ආලෝකයේ වෙස් දඩංග මයිද කියන්න වෙනවා. එයාට නම් මේ පැත්තේ ආලෝක වෙසක් අරගෙන ආ පෙරළු තේබහන්න බා මෙන්න මමයි. මරින්දලා කියලා එහෙම කිලා ගහලා මරණ දාන තිබුණා. මේ මිනිස්සාව සොන්නාසේ ඉඳන්නේ නැහැ. උනෝසාව බැල ගන්න. මෙවිලගේ සැකයේ අනුකම්පා කරන සොන්නාසේ. අද ඔබ මම මෙතන ඉන්නේ මම හැමදාම උදේට යාත්‍ර නාම කියන එක දැක්කම හැමදාම කියන එක දැක්ක තමයි. මම විනාශන වුණේ ඔබගේ නඩෝකරණ කම්පාව නිසා. ආමෙන්. ඔබගේ කම්පා සෑම විකල්ප නිසා. ආමෙන්. හැමදාම මම කියනවා හැමදාම කියනවා මගේ ආත්ම පඩන්නේ වාචනයක තමයි. හල්ලෙලියා. ඒක නොකිය මට ආත්ම දෙන්න බෑ. මම නැගිට හැටිම ඔබ ඔබ කියන බෑ ඉන්නේ. ඉල්ලා. තැන්කියු. නැත්නම් විනාශයෙන් තිබුණාට මම ඉතර හොඳ මිනිහෙක් නෙවෙයි. හල්ලෙලියා. තේරු. අද මම ඔබට කතා කරා. දෙවියන් වහන්සේගේ නතර නොවන අනුකම්පා වාදේ තාමත් තියෙනවා ඔබගේ තාමත් තියෙනවා හල්ලෙලුයා කරුණාව වරු දෙන්න හැමදාම අපි අද මෙතන ඉන්නවා පෙරදු සවස් එයා කරේ මේ තිබුණා එනිසා මම අනුකම්පා කරා ඒසොත් කියන ඔබ මාගේ සැක කරා එන්නේ පැකල කිව්වේ නැහැ ඔබ මාගේ සැක කරානේ එන්නේ පැකල නැහැ එන්නේ කියලා කිව්වා නම් ආසාවක් තියෙනවා
මොන දුර්වලකමක් තිබුණා ජීවිතේ මොන අඩුපාඩුවක් තිබුණා ඇදිරිලේ සෙලවීම තිබුණා ආසාවක් තිබෙනවා ස්වාමීන් වහන්සේ කරන ක්‍රියාවන් මම කරන්න ඕනේ යාපත් එවිතම යාපත් මම දේවාලි මැසිරෙන්න ඕනේ ඉතම දෙයක් ඕන ගෝලියුට තමගේ ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේ හැසිරෙන්න ඕනේ ක්‍රියා කරන්න ඕනේ ඒ වගේ තත්ත්වෙ පත්තේ ඩෝලගෙන ඒ ක්ෂේත්‍රාව හැගීම සිටිලිද යාපත් මෙයාට අනුපාඩු තියන දැන් ජීවිත බ්‍රේන් එක තමයි හැබැයි ආසාවක් තියනවා ස්වාමීන් වහන්සේ මට එන්න කියන්නක අතුරේ යේසුස්වහන්සේ එන්න උන්වහන්සේ කියලා එපා බැඳිල දුර්රල ඔබ මාපව සැක කරා එපා එපා ඔවුන්ට මම එන්නම් කියලා කිව්වේ නැහැ බොහොම බලාගෙන ඉන්න අය වහන්සේද එනම් ඇවිල්ලා ඔරටම නැගලා මා කියලා විසලා ගන්නකො ඔයම බලන් ඉති සමහර වෙයි සැකේ කියනවා උන්වහන්සේ සැකේ මැද තියන එන්න කියලා ඇයි උන්වහන්සේ දන්නවා මෙයාගේ සැකේ උඩින් උන්වහන්සේ රමක් කරන්න පුළුවන් කියලා ඒ උන්වහන්සේ තුල සාතිකේ ඔබට දිලා තියෙන අවස්ථාව ඕන තරම් ස්වාමීන් වහන්සේ මතිය ඔබගේ සැකේ ඩිඩි උන්වහන්සේ කියලා කොහොමද තෝරලා ගත්තේ ස්වාමීන් වහන්සේ මොකද කල්පනා බලන්න මේ අවස්ථාව උනන්ද දවසේ දැන් දකින්නවා දැන් මේ මිනිස්යාට උනා තියෙන දෙයක් කියනවා දැන් මොකද වෙන්නේ තිස්සිරි පදෙට ගියොත් දැන් බලන්න මේ සැකේ යන ඉතුමන්ට කියව කරන්න කොහොමද කියලා තියෙ ලොවතුම කුලඟ දෙක බාවි ඉලෙන්ට පටන්ගෙන ස්වාමිනේ පා ගැලවෙම නමයි මොර ගැස්ුවේ ආ දැන් බලන්න මේ යේසුස් සේවියා බලන්න යන්න මූද ඇවිදින්න ආසක් තිබුණා ඒ අවස්ථාවේ මට අනේ කණ කියලා කියනවා ආ දයනන සිටියා ස්වාමීන් වහන්සේ කවසරයක් නැතුව මූදට උරේ බහින්න බෑ කියලා දැන සිටියා ඒක නිකුත් අනේ කණ කියලා මේ ඔක්කොම අපි දන්නවා මොන්න තමයි ජීවිතේ අනුපාඩු කරා මේ ඔක්කොම අපි දන්නවා උන්වහන්සේ කවසරයක් නැතුව මට යන්න බෑ උන්වහන්සේ කැමැත්තක් නැතුව මට මේ දේ කරන්න බෑ උන්වහන්සේ කෝරනවා නැතුව මට මේ ජීවිතේ කරන්න බෑ ඔක්කොම අපි දන්නවා කොච්චර බඩු දිනුනත් ඒකත් මම දන්නවා ඒක නිකුත් අනේ කණ කියලා උන්වහන්සේ දන්නවා එන්න කියලා මම උරේ පැන්නා බයිබලෙ කොයිවත් නැහැ කිලුණා කියලා කොයිවත් නැහැ ඒ ගුණාට දෙකම දැන් ඇවිදින් පටන් ගන්න තිබෙන්නේ අඩි කීපයක් කලකට බයිබලෙ කියනවා එයා දැක්කේ මොනවද සුලඟ ඔතන කලින් සුලඟ දැක්කේ නැද්ද කලින් සුලඟ දැකලා තමයි කෑ ගැව්වේ අවතාරයක් කියලා කෑ ගැව්වේ ඊට පස්සේ අපි දැක්කේ නැහැ මේ ගුණාට මේ අවතාරයක් කෑ ගැව්වේ යේසුස් අවතාරයක් දැක්කේ කලින් පස්සේ අපි දැක්කේ මේ සුලඟ දැක්ක නිසායි මේ අමුතු ලාංඡනයක් නෙමෙයි ඔන්න බයේ කෑ ගැව්වා අපි බේරගන්නේ කවුද කියලා සුනුගේ තරණ තලව තිබුණා එළම මේ මූදු පිට පයින් අවදිලි සුනුගත් එකමයි අඩි කීපයක් ගියාට පස්සේ කවුද සුනුගා කියන්නේ අඩු සුනුගක් නෙමෙයි අර සුනුගමයි ඒ පරණ සුනුගම තමයි අපි හාන්නේ තාමත් ඒක ඉවර කරලා තිබුණේ නැහැ ඒක මොකද නම් මමන්නේ ඒ හැමදාම සුනුගත් එකමයි අඩි කීපයක් ගැව්ද්දී කොහොමද ආලම් මේක දැක්කේ ආවෝ ස්වාමීන් වහන්සේ කෙරේ තිබුණා ඈ ආගෙන ගත්තා ඉලක්කේ වරදුනා. ඔය ඉලක්කේ වරද ගත්තාම ඔබ ලකින් උලක ඔබ ලකින් කුණාට. ඒක නම් මේ පෙන්සු දෙවිට වෙන්නේ. එයා යේසුස් දිහා බලන තමයි. එයා හර්ධේ ගුණෝසක යොමු කරන තමයි. එයා උරිය පැන්නේ. එන එතනම ගිරෙන්න ඕනේ. අඩි කීපයක් ගරපත ගිරෙන්න ඕන තමයි නේ. එයා උරුව තීවිතම පැන්නේ. උරුක දැකලා තමයි පැන්නේ. හැබැයි උරුකට වඩා දැන් කියෙස් සංසේවයි. එතනදී උනාස එන්නේ ගැති උනාසගේ ක්‍රියාව දැක්ක උනාසගේ පාලේ අත්තක පඩක් අරුචි අලුත් පණරයක් ලැබුවා එනිස බාය නැති වෙලා ගියා මේ අඩි කීපයක් කනකොට තමයි යා හුරුම් වකින් ආපහු එළම කිව්වා බලන්න කවදද කිව්වා අය වොන්සේ නම් අනකරන්න මතය අල්ලගත්තේ කවුද යක්ෂය අපි සැකේ කියන හැම වචනයම අල්ලගන්න යක්ෂය මේ ඔරුවෙම මෙයා දිලලා ලහන්න ආසක් යක්ෂය නැතුණා ඔරුවෙම ගිලලා ඒ ඔරුවෙම ගිලලා සැකදක වචක උච්චාරණේ සෝමනගේ සුරයක් නැතුව ඒකේ අල්ලගෙන එයා හුළඟ වෙතට යන්නේ ඇත්ත ගෙමු කර පටන් ගත්තා පව අමුතු සත්‍ය කුලෙන් එන්නේ ඇත්ත යන්න පව එයා ඩක්කද මොකක්ද මේ සත්‍ය ආ හුළඟ සල් කුණා ඩක් නෑ උඩට එනෝ මොකද වෙන්නේ එයා පය වුණා එයා පය වුණා කොහොමද අඩි කීපයක් කරන්නේ පය වෙන්නේ එයා පය වෙන ඔරුවෙදි වළින්න බය තමයි එතන ඉඳි අනිත් කීප කීලා බලන්නේ කොහොමද? සුළුක දැක්ක නිසා. ඒ වගේ ඔබ
සමහර විට සම්මාසයේ වචනය අහලා ඔබ යම් තීරණ ගත්තාම ඔබ අඩි කීපයක් ගිහිලා හදිසි ගිරෙන ක්‍රමයක් නැහැ. එහෙම දෙයක් නැහැ. ඒ ගිරෙන්න මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔබ දකින්නවා අවට දෙව. වයස් වංශයේ දියා බලන අර විට ඔබට යක්ෂයා පෙනෙන අවට දෙව. එතකොට තමයි ඔබට උන්වහන්සේ කියලා තියෙන ඉලක්ක වර්ධි. උන්වහන්සේ කියලා තියෙන දර්ශනය වර්ධි. එතකොට ඔබට හැම තේම ඇවිල්ලා දේවල් අනිපතර හැරෙනකොට ඔබ දකින්න කුණාටුව ඔබට පයක් නැති වෙනවා. කුණාටුව දැක්කම ඇදිලා නැහැ. ඇදිලා ගියා පය ඇති වෙනවා ජීවිතේ. එතකොට යාත්‍රාව ගිරේට පටන් ගත්තා කියලා කියනවා. නැහැ ගැහැ ගන්න මා ගලව ගන්න මං ගිරේව. නම් මම ගිරෙන්ට ඕනකම තිබුණා නම් යේසු වහන්සේ කියනවා පේතෘස් දෙන්නපා මඩු මඩ අනේ කරන්න බෑ මොකද ගිරේ. එහෙම යේසුස් කියන තිබුණා. උනස් එහෙම කිව්වේ නැහැ. එහෙනම් ස්වාමීන් වහන්සේ වන්නවා මම අණ කරාම ඒ වචනේ පාළේ මාතුළු ගිහිලා මෙයා මාළවට අවිලා ගෙනවා. ඒ උනස් වන්නවා මෙයා නිගිරේ නවල් කමක් නැහැ. නැහැ ගිරුන්නේ නැහැ කිව්ව කියා. අතරමඟ ගිරෙන්නේ යන මාර්ගේ ගිරෙන්නේ ස්වාමීන් වහන්සේගේ වරද නිසා නෙමෙයි. ස්වාමීන් වහන්සේගේ හස්තේ කොටලා නිසා නෙමෙයි. උන්වහන්සේගේ ගහක බලවත් නිසා නෙමෙයි. මෙයා අහක බැලුවා. මෑය අහක බැලුවේ. බොහා ඉදන් ඉන්නා ස්වාමීන් වහන්සේ අහක බලා ඉන්නා. අනේ මම මෙච්චර දුක් විඳිනවා. මෙච්චර ළඩ වෙලා ඉන්නවා. මෙච්චර ප්‍රශ්න තියෙනවා. දරුවන්ගේ ප්‍රශ්න, මිනිහාගේ ප්‍රශ්න, ගෑණිගේ ප්‍රශ්න, හැමදෙනාගේම ප්‍රශ්න. අනේ ස්වාමීයා කොහෙද මලන් ඉන්නේ කියලා අහන් ඉන්නවා. නෑ මම යහක බලලා තින්නේ. අහක බලු නිසා තමයි ගෑණි ළඟකගේ පේන්නේ. අහක බලු නිසා තමයි මිනිහා යක්ෂයේ කගේ පේන්න පටන් ගත්තේ. අහක බලු නිසා තමයි මේ අපිට දරුවෝ ටික හොඳ දරුවෝ කුසේ ඵල ආශිර්වාද හරක් වගේ මිනිහරක් වගේ බණ්ඩ වගේ පේන්නේ. එනි කියන්නේ මියාගේ පිටවට දරුවෝ ටික පේන්නේ. අහක බලු නිසා අනන්ත දරුවේ ඒ බලන මොකක් මියා කියන්නේ. එරනේ අම්මලා ගැටින් හවචන අහක බලු මොනවද මේ කට ගෙන්නේ ඇත්තේ මොනවද දෙන්නේ එකක් එළියට ඔබට අත්දැකීම් මෙතන ජීවිතේ සම්මස එක යාකම බලාගෙන ඉන්න කම මේ කට යහපත කතා කරනවා මොකද උන්වහන්සේ තමයි ඉලක්කේ උන්වහන්සේ පේන්නේ මේ රුකුත් පේන්නේ නැහැ හැබැයි මේ ඇස් දෙක අහකට ගන්නකොට අපි ලකේ වෙන මහබුත දේවල් අපුව අසුබ කරන දේවල් අපි බය ගන්න දේවල් අප පිළිඩර කරන දේවල් අපේ මනස අවුල් කරන දේවල් අපේ ජීවිතයට කිලුකම කියන දේවල් අපි දකින්න යනවා එවිට මුඛයත් වැරදි පාව කියන වචන වැරදි ගලාගෙන එනවා මේක අපේ ජීවිත අත්දැකීම කරලා තියන නැහැ කියන බය කාටවත් මඩත කියලා තියෙනවා ජීවිත අපි මේවත් එක දැනගන්න තව දුරටත් පේතෘස් කියන මා ගලවගන්න අතලවගන්න මට තියෙන යේසුස් එල්ලිකොට පස්සේ ඒක වළක්වන්න ක්‍රමයක් නැහැ කාටවත් ඒක වළක්වන්න තිබුණා නම් යක්ෂයා ඒ ඔවිලිව තමයි කියන්නේ පේතෘස් පණින්නපා බෙදිලා ඉබ පණින් වතුරට යාට කියන්න තිබුණා ඌට මුකුත් ගන්න බැරි වුණා යේසුස් යමක් කියලා ඔබට යක්ෂයාට මුකුත් ගන්න බැහැ ඔබ පිළිගන්නවද ආමෙන් හල්ලෙලුයා කියන සෝනසේ හල්ලෙලුයා ඌට යම කරන්න පුළුවන්කම තිබුණා නම් පේතෘ තාම පණින්නපා යේසුස් එඩි කොට යන්නපා ඔබ පණින්න මුකුත්ම කිදේ ඌට අඩුවන එකක් කියලා ගන්න බැරි වුණා ඇයි මම බාලයක් දෙන සෝනසේ වන්දනා දෙන්න ආමෙන් සෝල බාලයක් ක්‍රියාත් වෙනවා හල්ලෙලුයා අපි පැත්තට ගිහිලා ඌ පරාජ පිළිගන්න කෙනෙක් නෙමෙයි ඌට ඕනුණා නෑ මේ ගණු කරන බලක් ගන්න ඕනේ ඌ ඒ වගේ කියන මම පිටරට අකන අදහින්න ඉන්නේ ඌ අදහින් වෙන්නේ නැහැ ඌ බලන්න එක පැත්තකින් බලන අයිලන් පැත්තකින් හරි ගහන්නම් කියලා තේරුණාද දැන් අපි ගියාම මෙගොල්ලන්ගේ වෙලෙගේ මමයි පාස්ට කුලස ගියා අපිට ගත්ත එළෝ පුතා ඉස්සලාම හොඳ වයින් තාවර කෙලි කෝ හා පාස්ටරලා දැන් අපි බලන තුනේ කිටි අර මම කිය ලබයි අපිට ඉස්සෙල් පිට වයින් ගත්තා ඔම්ති මේ මො කන්නස ඔරේ බලා මුනි අතර ආ දාරුම මාය අතර දුව වයි දැන් අපි දැන් මගර යනවා දැන් කට්ටි වයි බොනවා දැන් අපිට ඕනේ තිබුණ කවුද නෑ අපර ෆයින්ටි අපිල්ල කේක් එක දුකාල හොඳට බඩේ පිරෙන බත් තිබුණ දාලා ප්‍රේණ පුළුවන් ප්‍රශ්නයක් නෑ ඒක මගුල අපි මගුල ගියනම් අපි කියන්න පුළුවන් දෙවියන්ට මෙටි කි
ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්නවා. යක්ෂයා වයින් ගේන උන්වහන්සේ කියනවා උඹට ඕනේ වයින් නේද මාවද? අන්න තෝරගෙන. අන්න තෝරගෙන. ඔබ ඉදිරියට යක්ෂයා එකක් එනකොට උන්වහන්සේ අහන ඔබට ඕනේ ඒකද නැත්නම් මම දෙන දෙයද? උඹත් දෙන තෝරගන්න අර ගන්න රසවත්. හරි ලස්සනයි. ඒ වගේම බලපන් ගහතියා. ඒව දැක්කා ගහ ලස්සනයි. ගෙඩිය හඳ ලස්සනට ඇතින. අනේ පෙරතකම කැචින කණ්ඩ ආසකද කඩාන ජාවකලා කියලා ඌ කඩලා දුන්නේ නැහැ. ඌ කඩලා දුන්නා නම් අපිට දෙකෙන් දින උන්ට දොස් කියන්න පුළුවන්. මම පහ කියන හිටියා. දස්මිටි කාගෙන හිටියා. අත් දෙක බඳන් හිටියා. ඌ කඩලා මට කැව්වනේ. අපිට එහෙම කියන්න පුළුවන්. එහෙම නැහැ. එහෙම කියන යක්ෂයා කියුවා ඒක මම නෑවා. කොහොමද? ඌ කියලා හිතරයි. ඌ පෙන්නවා විතරයි. ඌට ඉන්නවා මුකුත් කරන්න බෑ. ඌ පෙන්නදි ඌ කියනකොට අපි මොනවද පෙළඹෙන්නේ? ඇයි අපි සමත් දෙන්නේ? ඇයි අපි පෙන්නේ බලන්න යන්නේ? මෙතනයි ජීවිතේ ගන්නුනේ අපි ජීවිතේ. පිළිතුරුස් මෙතනදි අසමත් වෙන තැනදී ස්වාමීන් වහන්සේ එන්නේ කියලා ඇවිදිනකොට එයාට මේ අවට බලන්න අවට අප සතිජාමා හැම මන්දේ නලකමක් නෑ. යේසුස් දෙකේ යනකොට මේ කන් දෙක ටියුන් කරලා තියෙන යේසුස් මට විතරයි අරගෙන මම හඩේ මඩ වෙයි. ආමෙන්. හඩවල හතරක් ඇහෙනකොට වල උදලා තියෙනවනේ. හඩවල හතරක් ඇහෙනවා. තමාගේ මඩ. අනේ ඇයි මට මේ වුනේ? ඇයි මිනිස්සු මට මේව සලකන්නේ? අනුකම්පාවේ හඩ තමා තුරුම තියෙනවා. තමා ගැන. යක්ෂයාගේ හඩ ඇහෙනවා තමා. මිනිස්සුන්ගේ හඩ ඇහෙනවා. ඕවෙන් දෙපා. මෙහෙම කරලා බලන්න. ඔය අතන් දිගලා බලන්න. මේ සහෝදරයන්ව බලන්න. මිනිස්සු හඩ ඇහෙනවා. මේ හඩ වතුරට වඩා සියම වඩා කරන දෙවියන්වන්සේගේ හඬ මගේ පුතා මම ඔබ සමග සිටිමි. ආමෙන්. හඬ මතම වෙන මොන ජීවිතයක් උත්. පේතුස් සම්මන්ත්‍රණ සවන් දීලා දැන් මෙන්න අචරව අවකන් දෙනවා. මේක හිතන්න බැරි දෙයක් නේ. මේ ශරීරේ කොහොමද මේ වෙන්නේ කියන එක. එලා යේසුස් තුමා මොන අත්දැකීම් තිබුණා. දේව කැමැත්ත වලදන සිටියෝ. මේ වගේ දොස් සිදුවේ ජීවිත ඕනම තරම්. තේරුම්. යෙදි කින්න පාළුවු බිම ඇටලද දෙනිසා තමයි. ఎలైనా దేవుడికో ఒంగ జీవితేట వినాశ కరణ బిదకినా ఆ దేవుడు కూడా ఒక పాటి వెళ్ళే మరణాన ఏ పల్లెతలు మరణం దావుడు దేవుడి సల బిదనా వరణ మాతిక చేయబడక తవర పాలకరే కెలుకే పచ్చ కూడా జీవిని అతికర గత్తా కిలా మిదేనో బతినే దేవుడి సభాయ తెతెరున ఎబుడా మే వెళ్ళే కొరు దేక వెళ్ళే యేసుంద్రే కొంచెం దరగమ తిమునా ඒක සමත් වන්නේ නැහැ තමා විශ්වරණගෙන යත් ස්වාමීන් වහන්සේ කැමැත්ත දැනගන්න ඕනේ කැමැත්ත නැතුව තමන් යන්නේ කොහෙද තමන් දන්නේ නැත්නම් තමන්ගේ අර වැරදම තමන් තල්ලු කරන්න නෑ කවදාවත් ඉබලම පිරිගේ ප්‍රොජෙක්ට් එක ඉන්නකොට රෙජිනෝල් ඇමරිතුමා මේ මොකරි මේ ලංකාවේ සිටීම කරලා ඉන්නකොට බොහොම ලස්සන කතා කරන්නේ බොහොම හිමින් කතා කරන්නේ කතාවකින් මයිල් පදයක් කියනවා ගහේ පළවලි දහ දැනන ප්‍රකාශිත බාගිය කියලා තියෙනවා කියලා. කොහොමද? ඒ කියන්නේ ආ රූපෙන්නවා මේ අයගේ විරුද්ධ ක්‍රියාවලිය දැනන ප්‍රකාශන මේක කොහොමද කියලා. අරම උදාහරණයක් ගන්න තියයි බයිබලෙ. නම් දේව දන්නා බයිබලෙ. අපි කරන ඔලොමුට්ටුල වැඩ ඔක්කොම බයිබලෙ දන්නවා. දැන් මේක ඉන්ටර්නෙට් කරන රිජුල් කරන අපොන් කියන්නේ එයා කියපු නිසා. එයා කියපු බොරුව කියන්නේ නැහැ. ඒක නම් කියන්නේ කිව්වා. මම ආවා කියලා. ඒ නිසා මෙතෙරුම් ගන්න මේක තමයි මනුෂ්‍ය බයිබලේ දන්නා ડોක්ටර් පට්ට විශ්රායන් තියෙනවා විවිධ උපාධි ගත්තා විවිධ දේවල් ගත්තා දැන් විශ්වවිද්‍යාලේ බලන දිගටම තියෙන සම්මත රම්රවණ දිග යාක පට්ට ටික කරන්න ඕන මට වැඩ පෙදුතුමා වගේ ඔක්කොම දැනගම්ම තියෙනවා දේව කැමැත්ත දන්නේ නැහැ දේව කැමැත්ත දන්නේ නැහැ එයාකට තියෙන සරත්න පෙදුත් දැන හිටියේ නැහැ ළඟම ඉක්මට යමු මා 14 29 තිය මෙන්න යාට තවත් කුල් දිය තරක් මා 14 29 තියයි එහෙත් පේත්‍රස් කතා කොට සියලු දෙනාම බාධා වෙත මම නම් බාධා නොවෙමි උන්වහන්සේට කීය යේසුස් වහන්සේද සැබෑවක් නුඹට කියමි අද මේ රාත්‍රියේම කුකුලා දෙවරක් හඳුලන්න පළමුවෙන් මම අඳුනන්නේ නැත කියා තුන්වරක් කියන්නේ උඩ කිසේක. යන්. නමුත් ඔහු
මට ඔබ වහන්සේ සමග නැසෙන්න වෙනත් ඔබ නාඳුනමේ කියන්නේ නම් නැතයි ඉතා තද ලෙස කීවේය ඔවුන් සියල්ලෝද එසේම කීවෝය කොහොමද බොහෝ කියන පාස්ටර් මම ඉතින් කවමවත් දාවත් නම් ආපහු හැරෙන්නේ නැහැ පාස්ටර් එක්තරා අවුරුදු මතන්නේ කලබල තියෙන අවස්ථාවේදී එක්තරා පියෙක් ඒ දුරු දින මතම තියෙනවා දැන් පියෙක් මෙන්න මෙතන අපේ 31 යාඥා රැසිබදී නිරලයක් දක්වලා ඒ යාඥා රැසිබදී මම කිව්වා අපිත් එක බොහොම හිතා බොහෝ දෙනෙක් අපට ඇතලා ගියා මේ පීඩා වල අපට ඉස්සරහට යමු කියලා ඒ පිය නැගලා මෙන්න මෙතන මගේ අතට නිකන් පාස්ටර් කවුරු කියා මම යන්නේ නැහැ පාස්ටර් අද පැත්ත පලාතක නැහැ පැත්ත පලාතක නැහැ මෙතන තියෙන්නේ වාගේ අතට නිකන් ඒ වගේ අපි සෝමනන්ති කියලා ඇති ස්වාමිනේ කවුරු වතරියා විදෝතන නේද මම ඔබ වතරින්නේ නැහැ කියලා කියනවා අපි වාගේ ඒ වගේ උන්වන් දෙයකට දහුව අනේ මෙතන ඔක්කොම අපත් ස්වාමි කවුරු කියා මම ඔබ වතරින්නේ නැහැ කොච්චර මතිය නැද්ද හා කොච්චරම් කියන දේ කොහොමද කියලා බලන්නකො ඔබ කොච්චර කියන්නේ නැද්ද කියලා හැබැයි වචන 25 ක ජීවිතේ විභජනය කු දමන කරා දැන් මේ බේරුස් කියන්නේ මාට දැන් මේ යේසුස් පස්සේ යන අය වයිසරට නම් ඊට පස්සේ මොනවද වෙන්නේ කියන එක මේ දැන් යේසුස් පස්සේ යන කට්ටිය ඔක්කොම කියන්නේ මේවා මේ හොඳ දේවල් කියනවා ශ්‍රමණ කතාවක් කියන අය දැන් මේ ශ්‍රමණ කතාව මෙයා කියනවා ස්වාමීනි කවුරු වතාරිය මං ඔබ වතාරින්නේ නැ කවුරු ගියත් මං ඔබ දාලා යන්නේ නැ ඔබත් එක්ක ඉඳගෙන උනා දෙන්නම් මැරෙන්න උනා දෙන්නම් මා ලොකු කයි වාරුව ගන්නවා මෙයා කවුරු ඒ කියන්නේ අනිත් ඔක්කොම ගෝලයන්වත් මෙයා මේ දැන් පාරක තමයි මේ කියන්නේ කන්නේ කන තමයි කියන්නේ ස්වාමිනී කවුරු කියන්නේ මෙයා ළඟ ඉඳ කට්ටිය ඔක්කොම දැන් මම කියලා මෙතන කොහෙන්ද ඒ සතිම දෙවසක් කරා මෙතන මම කියන ස්වාමිනී මේ කවුරු කියත් එන සිත්තත් ඔක්කොම ලබනවා මගේ මේ කවුරු කියත් මම එහෙම නෙවෙයි ඒ කියන්නේ මම චොක් කරලා එන්නේ දෙරු ඒකට දැන් මෙයා කියන්නේ නැහැ මෙයා කියන්නේ අනිදු ගෝලම ඔක්කොම ඉති තමයි මේ කියන්නේ මේ තනිම කැලේ කියන එකක් නෙවෙයි මේ ඔක්කොම ඉඳලා ඉන්න දාලා මම කියන්නේ කවුරු කියා මම තරින්නේ වංශ මම වාතේ හිරෙන්න දෙන්න මැරෙන්න උනොත් නැස්ටි එන අර කට්ටිය ඔක්කොම මේ වචනේ පල්ලාට දාලා මම උඩට ගියනවා නේද අරගේ වචනේම හැබැයි ස්වාමීන් වහන්සේ එයාගේ අභ්‍යන්තර බලනවා කියනවා උඹ අදරය කියනවා මාව දන්නේ නැහැ කියලා අඳුරන්නේ නැහැ කියලා මේක කියලා වෙනකම් කුකුලා මේ කුකුලා නම් යන්නේ නැහැ. කොහොමද දුන්නාස්ක දැනගන්නේ? ඒ වගේ තමයි අපි යන දන්නේ නැහැ. කයි බවු දානවා. බේදු වගේ අපි කවි කරන්නේ අපි යන දන්නේ නැහැ. ඔබ වගේ දන්නේ නැහැ මම මාතර දන්නේ නැහැ. අපි බේදුස් වගේ අපි අපි නන්දලා ඉන්නේ. අපි කියන වගේ දේවල් අපි කොච්චර වගේ කියලා ඇත්ත. අපි යන අස්සේ නීතියක් ආරාධනා කරනවා. මම මාදරේ යේසුස්ට මම මාදරේ. අනේ අපි පැණි බේරෙන කාලය ගන්න මියුසික් අස්සෙන්ට දෙනවා. අපි නැරඹෙනවා තමාරකට කඳුළු දෙනවා අනේ ඔක්කොම ප්‍රමාණසි ඉවරයි ආදරෙත් නැ මොකුත් නැ මතකද කිව්වද කියලා ගීතිකාව එහෙමයි අපේ මේ වගේ කට්ටිය මේ බෙරුදි ඒ චරිත රසම බලන්න තියෙන අද අදවසේ නැතුනට අපි මේ වගේ මේ කයෝරගේ හොර මෙතන ඉඳගෙන එන අපි මේවා දෙයක් බලනකොට මේ බෙරුදි ජීවිතය දෙයක් බලනකොට මම එලියකට සම්බන්ධ වෙන්නේ කොහොමද මම සංසන්දනය කරන්නේ කොහොමද මම එතන ඒ වගේ මම කයිවල වල ගෙලෙක්ද නැත්නම් සැබෑවට මාළඟ තියෙනද සොරණත ජීවිත දෙන්න ඕනේ හැංගීම සැබෑවට මාළඟ තිබෙද උන්වහන්සේ වැරදුනම මම නැස්සී කියලා සැබෑවට මාළඟ තිබුණද යම් පිට බාහස සෝවාඩි බුදු ලෝකයා උඩ උදලා මම ඔබත් එක්ක ඉන්නවා කියන හැංගීම ඒක අපි හොර බලට උනේ දැන් කයිවල ගන්න කාටද පුළුවන් දැන් මේ කයිවල අපි ගන්නවා හැබැයි සම්මනස් කියන පෙරදුක ඇත්ත කිව්වද කිව්වේ නැහැ උන්වහන්සේ පිළිගත්තේ නැහැ අන්නේ ඒක තමයි තියෙන ප්‍රශ්නේ අපි කියන ඔක්කොම මම පිළිගන්න නැස්සී නැහැ අපි ඉතින් අපි කිය ඔක්කොම කතා කරන්නේ මොනවද පිළිගන්නේ කියලා නෑ ඉතින් මේ පිළිගන්නේ නෑ පිළිගන්න පුළුවන් දෙයක් තියෙනවා නිකන් කඩතිපණේට කතා කරන්න යන්න එපා සෝමනංශිට දැන් සමහර අයත් එක්ක කතා කරනකොට ඔව් අනම්මන කියනකොට ඔබ දන්නවද මට නිකන් අමුතුම ඇස් එක නිදිමත ඇස් එක පේන නිදිමතයි මම කල් කිල්ලෝ ගෑයි මට අහුම් ගන්න දෙන්නේ හිතෙන්නේ නෑ එහේ නිදිමත ගුත් එනවා අර යමෝරි මට ජරා දෙරුමනේ නෑ මම මගේ ඉරෝලි මේ පාට අහන්න අකමැතියි කියලා මගේ ඉර පෙරට ඇත්ත එක පොඩි එනවා රමාරු ඇරුම් යනවා
Ya ki tam buraya geldim.
බොහෝ දේශක කැමති මෙතනට පම්පරි ගන්න. හැබැයි මම ඔබගෙන් අහන්න කැමති මේ වචන දිහා බලන් ඉති උන්වහන්සේ ඔළුව අතගාලා කිව්වේ නැහැ. පේතෘස් මේ ඔක්කොම කටවන් හිටියා. ඔබ ඉස්සරහ කිව්වේ පේතෘස් මේ වගේ දෙයක් මම ඔබට සතුටුයි කියලා කිව්වේ නැහැ. මේ අපිනක් කියන්නේ. මොකද අපට විමසීමේ දීම නැහැ. එහෙම නැත්නම් බොරුද කියන්නේ කියලා. ඒක නේ සමාජය තුළ ප්‍රවට්ටන. මම මේ ටිකේම යාදනන ස්වාමිනී සිත් විමසන ආත්මයක් දෙන්න. මම ඒකට උදාහරණ ගන්න අනුලස සත්‍ය අර දොරේ එළියෙනකොට පේදුතුමා කිව්වා ඔබලා බොරු කරා සුද්ධාමලිලා බොරු කරා කියලා. ඔව් මෑන්ද වැටුණා. ස්වාමිනී දා පේදුතුමාට මාත් පෙන්න බොරු කරා කියලා. ඒ වගේ දෙන්න මේ සෙනකුමා රවට්ටන. මම දැන් යාදනන දිගටම. එහෙනම් මේ සභාව සමාජයෙන්ම රවට්ටන. ඒකේ දුකම විදිනවා වේදනාව විදිනවා මම රැවටිලා මම ඒකට ආදරය තියන හරිද වැරදිද මම දන්නේ නැහැ මම ඔබට මේ ඇත්ත කියන්නේ මගේ හිත කරතරන්න කියලා දැඩි කරන්න කියලා මේ මේ සෙලගේ කවුදියා වල රැවටිලා නැති වෙන්නේ මතේ කියවන්න විපාක බොවි අපි අවංක ඔක්කොම ඉන්න මතෙක් අවංකම තමයි ඔබට දේකෝප්ප කර දෙන්නේ බොරුට නිදුකේ කාරණා දේකෝප්ප කවදද දෙන්නේ නැහැ අවංක එබව මේ හදවත මේ බොරුවෙන් රවට්ටන්න හදනවානේ අපි රැවටේ විපාක වෙන්නේ විපාක වෙන්නේ පේතෘස් මේ සමාජයේ මිනිහා දන්නේ නැහැ බොරු කරනවා කියලා එයාගේ හිතේ ඇති මමන මතරින්නේ නැහැ මම මැරෙන්න නැහැ එයාගේ හිතේ ඇති හැබැයි හිතේදී ඔක්කොම ඇත්ත නෙමෙයි දැන් බලන්න හිතේදී ඔක්කොම ඇත්ත නෙමෙයි මම ඉස්සරහන කාලේ කෙල්ල කිනුකෝ අනේම මොහට ආදරේ විදෙත් තිබුණා කටුණු කිව්වා ලියුණු දුන්නා ආදරේ මේක එකක් බැලඳ නෑ මම එකක් බැලඳ නෑ පුතේ මොනවද වෙලා තියෙන හැටි බලන්න ඔක්කොම බොරුණ කරලා තියෙනවා ඒ වගේ මෙතන නැද්ද ඔක්කොම සිතෝන්තර වෙන්නේ කෙල්ලන්ට බොරුණ ඒ වගේ ලියුණු දාලා ආදරේ ආදරේ අනේ වාතේ පැල්ලාරියන් ඉන්න අම්මා තරින දාපා වාරින් ඉන්න එහෙම කිව්වට හොරදා නැති මම විතරක් නෙමෙයි. ඒ ඔක්කොම ඇත්ත උනාද? නෑ. හිතේ ඔක්කොම ඇත්ත නෙමෙයි. මේ මනුස්සය කිත් ඔක්කොම තියලා තියලා හිතේ දින්නේ දින ඔක්කොම කතා කරන්නේ බයිබල් කියලා හිතේ පොරුම මුඛය කතා කරා කියලා. හිතේ නැති දේ කතා කරන්න බෑනේ. මේක හිස්ට මුකුත් නෑ ලෝහි ඉන්නලා පරමහන. දැන් බලන්න පෙළමඩේ වල ඔය තක්විල බලන්නේ. මේක මුකුත් නෑ. කියන්න දෙයක් නෑ අපිට. අපි ඔය ඉන්නවා. හිතේ පූර්ණකම. එහෙනම් මේ වෙන හිතේ පූර්ණකම තිබලා තියෙන උදේ. හැබැයි එයා දන්නේ නැහැ ඒක සත්‍ය නොවේ කියලා. ද්‍රවගන් ඔබේ හිතේ තියෙන ඔක්කොම සත්‍ය නොවේ. ඒ කියන ඔක්කොම සත්‍ය නොවේ සමාවක් ඒ තුන නැහැ. ඒ තුන තිබෙන්නේ බොරුව. ස්වාමීන් වහන්සේක පිළිගන්න ලෑස්ති නැහැ. ඒක යාඥා පද්‍රේ වල දෙයක් වෙන පුළුවන් දේශනාවේදී වෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ කියන ඔබ මේ වගේ කෙනෙක්. ඔබ අදරයක් කියන්ට යනවා මාව දන්නේ නැහැ කියලා. අන්න උන්වහන්සේ කියලා දෙයි. ඔබගේ අභ්‍යන්තර දකින්න ස්වාමීන් වහන්සේ ඔබට තා මට වඩා ඒකට විරුද්ධ ඔබට මට තර්ක කරන ක්‍රමයක් නැහැ සිනේවන්තේ හලෙලුයා 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 මම උඹට අපි මට මුදව තින හොඳ දේවල් යා රයිට් දැන් අපි කියමු මාත් 14 66 84 දැන් බලන්න හොඳ දේවල් තින යාලි මෙම කයිව ගන්න කියන්නේ පෙන්පස් මලෝහි පහළ සිටියේදී උත්තම පූජකයාගේ මෙහිකාර තරුණියන්ගෙන් එක්කෙනෙක් ඇවිත් පේත්‍රස් ගිනි තපිනවා දැක ඔහු දෙස බලා නුඹත් නාසරේ යේසුස් සමග සිටියේ යයි කීවාය. නුඹත් ඔහු නැත. නුඹ කියන දේ මා දන්නේවත් මට තේරෙන්නේවත් නැතයි කියා පිටු ශාලාවට ගියේය. එවිට කුකුලා හැඬලීය. පොඩි කෙල්ලෙක් කැවිලා තමයි මේ ඔක්කොම කියන්නේ. මෙයා මේ කඩු මුගුරු අරගෙන හෙල්ලේ අරගෙන යේසුස්ව සල්ලන්න ආවාගේ සේනාව කැවිලා ඔබත් යේසුස්ව දිහට ගිහලා ඒ බැවිල එමෙ වුණා බයද? එහෙම හිතන්න ඕනේ. පොඩි කෙල්ලෙක්. නිල්පුගවගේ කෙල්ලෙක් කැවිලා අහනවා. ඇන්ටන්ගේ ඇන්ටන් වා මේ වනේද? අනේ ඇන්ටන් බයලා නෑ නෑ පිස්සුද වාට වැරදිම. මම එහෙම නෑ. දේවරෙන්ට නෑන්ටන් ගිනි කෝ ගවම නෑ මේ වගේ දෙයක් මෙහෙම වෙන්නේ දැන් කඩු මුගුර අරගෙන ආ ඒ වගේ සේනක් පිට ඇවිල්ලා යනවා මෙන්න මෙහෙම කිව්වා කියලා හිතන්න තිබුණා අපිට
එක සාධාරණයක් අපිට ගන්න තිබුණා. මේ කේලව කාණි. කියලා අපිට එහෙම හිතන්න තිබුණා. මේ පොඩි කෙල්ලෙක් නේ. කෙල්ලුද බය වෙනවා. ඒ කෙල්ලව ගහන ඔයා කීකිය නේද මේ සොසෙට් එක. මේ මිනිහා මොනවද කියන්නේ? අර පොඩි කෙල්ල කියලා බලන්න. මද ලු කියලා බලන්න මොනවද කියන්නේ කියලා. එයා දෙත් තමා ගත්තා කියලා. නෑ නෑ. ඔබට වැරදිනවා. මම හිතියේ නෑ. මම දන්නේ නෑ. දැන් අඳුරන්නේ නෑ කියලා කියන්න පටන් ගත්තා. පොඩි කෙල්ලෙකුට බය වෙලා. කොහොමද කලි කයි වගේ මැරෙන්න එන්න ගිරකට එන්න කවුරු කියත් මම ඔබ වංශත් ආරින්නේ එහෙම දු පිමිණියන් කෙල්ලෙකුට කියන මම දන්නේ නැහැ හිටියේ නැහැ එයා වඳුරන්නේ නැහැ වා මොනවද මේ කියන්නේ අන්න ඒ වගේ කතා මේ කියලාද මෙතන යා අපි කියන්නේ අපි තෝම තමයි කියන්නේ වරදුනට පස්සේ මොනවාර කියලා වරදුනට පස්සේ නෑ නෑ විසින් මම හිටියේ නැහැ මම දන්නේ නැහැ ඒ වෙලේ කවුරු කියන්නේ අත් දෙක කියලා නම් මොකගේ එහෙමනම් අපි කියන්නේ මරන්ට තමා තමාව හරියට හඳුනාගත්තේ නැතිනම් මේක වෙන්නේ. ඔබ ඉතාලින්න ඔබ වැදගත් දේව දනුවි. ඔබ ඉතාලින් ඉන්නවා මා ශක්තිමත් දනුවේ. මා සලවන කිසි බලයක් ප්‍රබලමක් නැහැ. මම අක්ෂර මා චැලෙන්ජ් කරන්න කෙනෙක්. හරි හොඳයි. හැබැයි ඔබ හරියට දැන් නොගත්තා ඔබ කවුද කියලා මේ වගේ තත්ත්වපත් වෙයි. මේ වගේ තත්ත්වපත් වෙයි. හදේ හිල් බඩක් මැති ද අනාගත අනාගත කමක් නැහැ සමින් වහන්සේ දන්නේ නැහැ කියන මුකේ ආපහු දන්නවා කියන්නේ කොහොමද ඔබ උන්වහන්සේ දන්නේ නැහැ ජීවිතේ ලෝකෙට ගිහිල්ලා පාටි කී වැඩි දෙයක් කී එහෙනම් කොහොමද මෙතනකම ඔබ දන්නවා කියලා අද මුකේ නොකියුවා එන්නේ ඒ වගේ බැසරනෝ ජීවිත සුදු පොලේ වින්නෝ රෙක්තර පාටි කියන මේ ලාද මේ මිනිස්සු කියලා පා දෙන්න හව රබ්බෙන් නම් පෙන්න නැගේ පාටි ඇන්නේ කෙල්ලුනේ ඇටි කොච්චර කෙල්ල වඩ කරගෙන ඉන්නවද කියලා තින්න තමන්ගේ ජීවිතය ගැන තමන්ට දන්නේ නැතිනම් තමා කවුද කියලා තමා යන්නේ තමන්ම උලා කරගෙන වැරදි මාර්ගෙට කිතුරු ලෝකෙ කිතුරු සමාජ දෝරට යොමු මිසිනවා ඒ මිනිස්සු නිසා තමයි පල්ලිය සුද්ධ වෙන්නේ නැත්තේ ඒ නිසා තමයි සෝමිනවාස කීම ප්‍රමාද වෙන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ ක්‍රියාව සභාවට සම්පූර්ණ කරේ නැත්තේ. ඒ නිසා තමයි සභාවේ වර්ධනය කරන්න නොවේ. සිය දාස්තර මිනිසුන් තැඹල මේ මේ කියන්නේ බලන්න. සිය දාස්තර ඉන්න තැඹල මේ කියන්නේ දෙන්න ක්‍රමයක්වත් නැහැ. කොහොමවත් තියා ගන්න. මගේ ළඟ සිය 14ක් නෙමෙයි. 14 ළඟ ඒ 14 ළඟට යන්න ඕනේ. හalleluya. එච්චර මගේ ළඟ. ආමෙන්. මගේ සේවය සම්පූර්ණ වෙන්නේ එතනයි. ආමෙන්. මේ ලංකාව ගලවන්න නෙමෙයි. ලංකාව ගලවන්න ආසයි. දීමලා ඉල්ලනවා. ඒ තුනස් ක්‍රියා කරයි. අබැයි ලංකා ගලවන ඔක්කොම සොයකට යන්නේ නැහැ මේ ආහන වචනේ මොකද ජීවිතේ පළපදේ ගලා ඔබ එක කොණගේ නොවන ඔබට යන්න පුළුවන් උනාද රාජ්‍යෙට ඒක තේරුම් ගන්න ඒක මගේ ඉලක්කය මගේ වැයම වෙලා තිබෙන්නේ ඒ නිසා මෙතන පෑදු කියලා මම යාව දන්නේ නැහැ අඳුරන්නේ නැහැ ඔබට මොනවද වෙලා තියෙන්නේ කවුද මේ කියන්නේ පේතුරුස් පේතුරුස් මේ කියන්නේ කොහෙදීද ගිරිද ඔබ මිනිහ උනේ ඇන්නේ උණුසුම මේ ලෝකෙ උණුසුම වෙලා මේ ලෝකෙ ආස්වාදේ සොයලා මේ ලෝකේ විඳින හොයනවා මේ ලෝකේ යම තෘප්තිමත් වෙන පුළුවන් දින හොයනවා එතන තමයි තමා යේසුස්වහන්සේ ළඟ නැහැ කියන්නේ පල්ලිය ඇතුලේ නෙවෙයි එතනයි එළියේ තමා ලෝකේ නොකියවන තමාගේ ජීවිතේ ක්‍රියාවතුලි සරයි ඉබරලා යාකොබිච්චේ කෙල්ලෙක්ගේ වෙළින්නේකට ගිහිල්ලා කුලිය ගොයින වෙන්න පුවේ මොන දවසක ආපෙන්න අපේ මේ වේදික මුදුන් සර්විස් කරන අධික එක නැත්තේ දා පෙන්නන්නද මෙයා පෙන්න වෙලාවක තවත් බලන්න වාගේ දේරොන්න පොයින්ට් එකක් කියලා මම කිව්වෙ මොකද්ද කියලා පෙන්නවා කෙල්ලේ එයා සාරිත්‍ර 60 නෑ මම කරන මේක දැන් දැරි තමයි දැන් 60 නෑ හැබැයි පල්ලි ඇතුලේ වේදකක් දාන්න ඉන්නවා බොහොම භක්තිය පිට ඇරිලා කොහොමද ඔළුව වහන පිට ඇරගෙන වහනවා දැන් වහගෙන ඇරගෙන ඔළුවට වහගෙන මොනද මොඩේ මොනතර මොඩේ මිනිස් තිරනම් මේ ජීවිතේ මේ තමාව තමාව රවට්ටා ගැනීම කරන්න මේ තමා හිතන තමා වැදගත් කිතුනුවේ මම වැදගත් දේවල් නාසික දරුවේ තමයි වර මිතන් ඉන්නේ පෙරසේ මිතන් හිටියා වැරදි තක්ෂේරුවා ඒක කියන්නේ වැරදි තක්ෂේරුවා අපි අපි සමහර වැරදි තක්ෂේරුවා දානවා දැන් මම කියනවා කාර් එක ලක්ෂ 15යි වැරදි තක්ෂේරුවා කවුරුත් දන්නේ නැහැ දැන් අපි යන්නේ වැරදි තක්ෂේරුවා දාන්නේ මේක මෙච්චරයි
වර්ධනය කරන ලෑ ඒ වගේ ඔබ තුබගල වැඩි දක්ෂයනවා හරි ආත්මික මට්ටම නොදන ඔබ මුලා වෙලා මම මේ වගේ වෙන්න ඇති හිතාගෙන එහෙම වෙලා නැහැ හිතාගෙන මම මේම වෙන්න ඇති මට පුළුවන්කම ඇති වෙයි එහෙම හිතාන එහෙම බෑ මේ ගමන එහෙම යන්න බෑ හොඳ ෂුවර් එකක් තියෙන්නේ මට මෙතන මේක ඉදිරියට පුළුවන් මට මේ මාර්ග මේ විදිහට යන්න පුළුවන් මට එතනට යන්න පුළුවන් මට මේ වගේ මොනවාස්ගේ ලාභකින් සාක්ෂි ගන්න පුළුවන් මට මෙතන මොනවාස්ගේ ලාභෙ විදිහට තියාගන්න පුළුවන් හොඳ ෂුවර් එකක් තමයි තමාගෙන තියෙන්න අවශ්‍යයි මේ බේදස් වගේ අඩමාණෙන් ජීවත් වෙලා අඩමාණ වාචික කරන්න නැතුව අත්දැකීම උඩ උඩ හොඳ අත්දැකීමක් හැබැයි අත්දැකීම මිනිස්සු ගොඩනගන්න නැහැ කියලා දැන් පේනවා අත්දැකීම හොඳයි හැබැයි ඒක ප්‍රොජෙක්ට් කරන නැහැ මේ මිනිස්සු මෙතනදී මරුවි කොන්න තවද සමාය මෙලි කොලි කරන සැක කරන මට දික් කරන්න බැරි නිසා ලෝක විසි දෙක දිස්සෙක තමන්නේ ඒසොන් දැන කියන මොනවද කියලා උන්වසේ අවතන් ගන්න නැහැ ලෝක විසි දෙක දිස්සෙක 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 සීමන් සීමන් බලව උඹලා ගොදුම මෙන් පොලන්ට සාතන් ඉල්ලුවේය නමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹෝදෙසා මම යාඥා කළෙමි. නුඹ නැවත හැර නැයින් පසු නුඹේ සහෝදරයන් ස්ථිර කරන්නේ කීසේක? ආ කොමල් සමිනාන්සේ කිව්වද උඹලාගෙන යාඥා කරා දැන් උඹලා කවුරු බයෙන් දෙපා උඹලා වැටෙන්නේ නැහැ. එහෙම කියලා නැහැ. එහෙම කියලා නැහැ. උන්වසේ යාඥා කරා සෝවාඩි මොන ආරක්ෂා කරන්නද සෝවාඩි මොන්න වහන්සේගේ ලේ සපවා ගන්න දෙවියන්සේගේ යහත්ේ තරවා ගන්න ඔක්කොම කියලා ආත්ම නැති. හැබැයි ඒ සෝන්ස් කියන අප හැරුණාට පස්සේ උඹගේ සෝවාඩි ස්ථිර කරපන්. එන උන්වහන්සේ යාඥා කරාට ඒ යාඥා තුළ මෙයා පවතින්නේ නැහැ කියලා උන්වහන්සේ දන්නවා. ඉතනවා. අපි යාඥා කළා යවනවා. හැබැයි යාඥා තුළ පවතින්නේ නැහැ. ඔතන මොකද තියෙන්නේ ප්‍රශ්නේ? ඒක අපි වෙන්නේ. දැන් අපි දෙවන්නේ යාඥා පාච දෙවල් නෑ දයේසොන් යාඥා කරා ඒ යාඥා කටිම තමයි කියන්නේ බෑ හරවට පස්සේ නෑ මොනවද හැරෙන්න කියන්නේ යාඥා කළේ ළවට ඉන්නනේ සාතන් ඉල්ලනලු බලන්න යේසොන් සෙරළු උදේ යාඥා කරන නෑ මමට පුළුවන් දෙන්නේ නෑ කියලා ඒක නෙමෙයි කියන්නේ නමුත් උන්වහන්සේ කියනවා බෑ හරවට පස්සේ නම් පොළලා නෑ පොළලා වැටිලා පොළොන්දි වැටිලා මෙතන දැන් පෙර යාඥා කර බලන්න දෙන්නේ නැහැ කියලා. ඉල්ලුවා මං යාඥා කරා. බල බලන්න එපා. බලා ගැදුව නැති නොවෙන්න. නමුත් එම කටිම කියලා. හවුරන පස්සේ ඔබගේ සාදේ ස්ථිර කරපන්. යාඥාව බාර ගන්න තත්යකට ඇඳලා නැහැ. උනස යාඥා කරලා තියෙනවා. අපි යාඥා කරනවා. යාඥා බාර නොගන්නව මිනිස්සුන්ට සබාව ඉන්නවා. ඒසෝසි යාඥා මෙන්න බාර ගන්න නැත්තම් අපි අත බලන්නේ. මිනිස්සු. දෙලපල. මේක උත්තරන්ත සරලයි. ඒක ඇසරේ හැමලා මෙතුම තැන ජීවත් වෙන්නේ. අපි නම් කොච්චර යාඥා කරනද? මෙතන කොච්චර යාඥා කරනද? පැවිදි කොච්චර යාඥා කරනද? තාත්ත බාර ගන්න තාත්ත එක මිනිස්සු නෑ. අපි මු යාඥා කරන පුළුවන් තරම් බෑ ගන්න. නිදි මරාග යාඥා කරනවා. දැන් බලන්න. උඹ හැරුණා පස්සේ එන උන්වංශ දන්නවා එයා වැටෙනවා. උන්වංශ දන්නවා ඔබවත් මාගේ තාත්තේ. හවුරුණාට පස්සේ කෙටි ගන්න පොඩක් ඔක්කොම දෙදි හරණ පස්සේ සෝවදරි ස්ථිර කරපන් අපි යමු යෝහන් 21ට ඉක්මනට යමු යෝහන් 21 බකවුන් ගන්න දැන් දීර්ඝ කරන්න බෑ මට නමුත් මම උත්සාහ කරන අවශ්‍ය දේ ටික කතා කරන්න අතර වෙන්න යෝහන් 21ට අපි ඉක්මනට යමු අපි ඉක්මනට කියමු 21 තුල සීමෝන් පෙල්තුස් මසන් අල්ලන්ට යමි ඔවුන්ට කිවේය අපි නුඹ සමග එමු යයි ඔව්ව ඔබට කිව්වා ආ ගෙදර විශේෂ ඔක්කොම ගෙදර ඉන්න කියවන්න දැන් කියෙදර ගානේ මෙතන කියන පේතුරුස් මොකද අපි මසන් අල්ලන්ට යනවා මම යනවා තීරණ කරලා තියන්නේ කාටද කියන්නේ අනිත් ගෝලයන්ට කියනවා දැන් හිටියේ කොයිද මතවතර බඩගත්තේ කොයිද මාළු අල්ලමින් ඇවිල්ලා දැල්සපත් මිනිහ මොදමයි උනාස කතා කරේ. දලිලේ. මොදෙල්. දැන් යේසුස්සේ කුරුසිපත් වුණා. උනාස මරණය නැගිට්ට මේ වරන්ට දින හතරක් ඉස්සේ ප්‍රකාශයක් තියෙනවා. අයේ වෙලා තියද්දි මේ මිනිස්සුන්
ki tahtte diye bağlan dede. Adı usas adde ki matrimin manushya, usas loku rüdre matrimin manushya. Swaminas dala koye derdi ki bu manushya. Ben bir bunu dedi ki ne yapı yamu, abi yamu. Aba hitu bu derette, muhudet, aba malu alandı. Bu devam pote kali ki veya bir şey yaptı, gata ya, gata ya yaptı ne? Abi kala mı diye anladı. Abi, manushya, gata ne? Manushya biraz ne? Devi anlamına cevap ettiğin adı ne? Deval. Şerif ki biraz kadar dala, yar pote kadar ne? Me o da, anlaşacak mı diye anladı. En son tamam diye Doğru mu tabi verdi bir diye tamam vatanın ne var tamam kalın olur tamam terimler tamam koyu olur diye diye kapan turuna diye abim ne evde mamir ke kadar ne arka kadar ne kıyam olur ne var evde kadar doğru doğru kadar olur ne var diye abim ki tabi manuşya ki ciddi diye bana tu bir manuşya ki ne den abi ya muz da yapalım den abi yapalım ki bir kumar tabi hatta ni pade Oğlum işe kapmadı, kum gibi geliyor ha, pişti. Hatta kim? Ebeveyn Yeşil Swamse prema kadar gol ya, Petrus'ta kata kurdu. Yeşil Swamse ay kiveyor. Evetin Simon Petrus, Yeşil Swamse baba sa, thama adam ne tosir ne Ebeveyn, vastrak ine bedagina, buğdete penne ya. Koma tatte? Bayıldı aklımdan, Palu papan se, boatu ve, anıgı kolu inne bata, helvi inne kima. Eger ne diyor? Master ne yapıyor? Helvi inne kima. Helvi inne kau da apa de helvi duvarı kalı, pudi lamı. Pudi lamı. Yardan ne ne? Lokum gelin beni helvi duvarı kau kome diye. Apı da ne mut bakar oluyor ama ne yaptı? Bir dakika rangi de bakar yandıra, kabar kar yandıra, itfaset gelin o dostlar ne? Bu da deme helvi duvarı kalı lokum inya. Bodi kapı evini yani ne durumda ne? Tamam mı kadınlar tamam mıdır? Bu kadar bir bela değil mi? Ne yaptı? Ben bu atma sonra yani bela değil de mastere ne tür sitiya? Unvan sitiyi bu atma mati gandır. Her bunu da pasisi. Ne beti mi? Yısa yeter ki daha iyi o yetki vardı. Mastere bu kadar tepeden yısa yeter ki daha iyi. Mamanın biniyor, payı kalkar, para getir. Elime kadar para. Ay, ne yapacağım ne yapayım?
yarın teyna, dem be meka iyi ki ya mı? Ara hepen elatta dem be duun, meka da dem be helu pey var. Gitti meyve karnına mı yandı? Ne yaptı? Ben vage lecce neti bana, ah bir şey ne kadar? Ben loke seni kumam gidiyor be, lecce neti kadar davay kadar? Yani ne bunu diyecekler? Yani ne master ediyorlar bayıl ki ya? Ben minyat master ediyorum ne yani? İnsan dayı ne son şeyle bunu mama bunu katar kadı, dar bunu diye katar kadı. Yavan ki ne anne ne son şeyle? Ben akıbat akıbiri ne o ne son şeyle? Minyat niye ne mavi duruyor ki? Yani ya thara yani doğru piyano yani doğru ikpo ne son ne kadar? Evet ya sağ olun diyor. E manuşa ne? Evet bana ne diyor ne? Kahane geldi mi kahane katta? Ne de katta? Yani piyano. Sonra katki meyve gibi tamam. Beni kahane geldi mi porukla falı dedi. Geldi mi etikler geldi. Beni kahane geldi geldi mi? Ne meyve master ne be? İlla katta ki ne master? Beni kahane geldi kahane değil la. Bulun dedi ne? Yer son sıra katta. Palya artık yok ne yapıyor? Yer son sıra geliyor. Kanında bunu pamuğunun da. Bana bunun için bir prey. Ne kurt kıyar diye ne? Ben modern prey kurardı. Kanında bunu pamuğunu diye. Ben petre kırık diye. Yani atma garıntı rakta. Petre kırık diye. Petrus, meyha burada bu kadar prey bakanın var. Unvan için matı geldi. Eta kiuva. Sonra kahvuru botar. Yatma natarin ne? Kom. Eka manman için matı geldi. Obat kini hemen diye unvan için matı geldi. Amin. Obat hemen Dan unvan için okku günde burada petre kangiyla. Ben de yani ya nekiler gibi katagır ne? Yani aklı kartına hanı gibi katagır ne? Petre kendi hanı mı? Mey yapar da bunu prenkan var. Adet unvan tobi hanı gibi tamam. Bu bir şeyler ne zaman da prenkan var. E otur dene var, ben bıda deri. Unvan zaten pekiyle var ne? Hangi? Ya pekiyle kiyle var ne? Otur dene var. Unvan zaten pekiyle var. Divge prenk yani pekiyende. Divge prenk var ne? Kiyle var. Bu da prenk, bu da prenkan var. Ben aklına feeliyor ki vatchi neyim ama daha dili feeliyor ki anne saman dedi ya saman mançama dedi ya ya abi balat da daha dili abi balat da piyad dili kurna ona debeyi dan dene okum karna feeli daha dili ya evet abi ne demiyor ne tar piyad dili benim bir versem tiyin uplan ya dili balat da kırna dili benim bir versem tiyin uplan be ya dili değil mi evet diye ben aklına ama daha dili Abi ikman beni yapadı ki bu. Yohan bisi ekti. Abi karim abi kiye uva. Unnohans kiya ma passe ende. Abi vetat diya mu. Yohan bisi ekti daha name. Eta ne bunadı ki yani. Oho koyu akar marneye ki. Devyan muhanse ve gavravet pamanana ette hangava demi. උන්වහන්සේ විසී කීසේක මේ වචන කියා මානව එන්නයි ඔහුට කීසේක රයිට් දැන් ඔයගලන්ට මතක සුබනාච්චේ දැන් මෙතන වචන මොකද මා අනු වෙන්න ඉංග්‍රීසි බයිබලයේ ඇත්තේ එතන ෆලෝ මී කියලා හැබැයි මතක සුබනාච්චේ කොහොමද කියන්නේ දෙවෙනි සබ්ජෙක්ට් එක නැති Matiye sabah zaman geldi mi dedi? Ben metin ettiğim ha follow me. Matiye sabah diye kam follow me. End. Ma bas. Emay matiye sabah diye pek pek atıyor. Ne kendi? Ağır ağır ama durma. Erden ne kira? Metin ne? Vidan ya. Nidan ya. Ne var lan orada nidan ya? Ne vidan ya? Ana. Metin kam kira geldi ne? Kam ki bu end, mesela follow me, ma anu end, ma anu end. Ne peyda de, ya orta ne var de, her bir basit ne var ne? Follow me, ma anu end. Kam
galeri ne kadar bilek kam inne mahpas illi mahkar ara ara bilek. Metana ana vidan ya follow me ya. Metana ki anne over them ma anu ki anne ma passe ne be ma ekke inne. Hallelujah ma tekke ekay bilek sadece. Ma tekke ben kavru o ne öte her nana unvanca passe ne be. Böyle mahtek ende, mahalu ende. Elektron tamay, me kahin, ya falan penna ne var işteki, falan penne var. Daha atak yok mu? Benna, ya son sene kela bunu bu kadar demin niye kapenle var? Daha atik mı diyor mu? Sebemak sebemak nubede kimi? Nube yavuğunu kahle, nube egetiye benne gelen, kâmeti tanma lebit dediye. Numut nube mahalu kahle, nube abdi kuran neyiye? Benekene nube igatiya benda nuba kemathi nathi tanakata gena yanawaya thai ma aluwa enakota umba kemathi nathi tanai nuba ekkala yanne haleluya dan penawada namada harunu jeevithaya wenna avada ma aluwa enna umba kemathi nathi tanata nuba ekkala yanawa nuba ge kawuna kale nuba igatiya bekata bandagena jandita hadagena mata hola danuma kiya nuba ge maalu kalpadema karanna ba Sami bağlantı tekke yana ziyaretim kalanında be. Petro dedi ne? Ama adi de. Bak mıdır? Tiberis müdürü lugu desara. Lugu geldi mi babayı bozuyor ki ne? Tiberis verdi. Benim bak gidiyor kalanı. Matır kalanı değil sa. Ne kadar bak ki hadi bu tarafta unu açık kahve etti. Ampi unu açık anu ya ne ayde? Ara pasisi ara orta buna deva tümuna. Kahreli ne? Kimi ma pasisi indi kela. E ara orta buna deva cidu ne? Ahuda adet ki laba katta hasta olan sambandan olan kadar cidden. Evet, niye tohuda Vikramar deva cidden unvanı anlu olayına bakıyor. Unvanı tek anlu değil, unvanı tek unvanı değil ama tekrar, ne tekrar ama tekrar. Ne peki? Adet unvanı tek ki tamam mı yani? Ne fani mi ne mi yani? Eğer kahve tuma kendi, mama kırıcı sporun cidden sabah kuru cehre geçe cidden mi? Ese mi ne mutlu ki var deva, ne mutlu var mı? Kırıcı sporun cehre geçe Demir at unvanı se anu, me at ya at, anne kadar bıta me at daha bari bayacak daha mı? Balmo piyek. Vicik o vicik dek. Yohan. Manuş yapıyor da terim manuş da garan. Petro soğu dek. Swamini muhugen kimek day Yesu Swahan sege nesuleye. Yesu Swahan sege. Maayın duru oku sizin varda ma kâmeti nam numbada mukadır. Emel di sana gitti. Magi mureli tika lera ava. Mamak kiran dikine lan sen lan kiran lan sen lan. O pili katır lan da matik evde ekna bir lan da lan kavur ava lan da kent mana ekna. Matto ne sabına se anlu ayana manishi. Mamak tüm lan se tika yan dam tiki ne lan tina. Metan at kinin lan se anlu ayana ay. Tiyan lan. Elsa. Ben me manuşlar hem kiran da bakina me yohan. Son yohan. Yohan ne ne kiran ne? Ben mi arıyorum? Doğru ne diye anlattı? Bana mı anlaşıp bana katları mı alıyor? Uçuyor bilmem. Adet saman ne diyorsun diye bana mı? Ben bunu diye anlattı kaldı. Sormuyor yapıyor ya. Açtı dinlerini sormuyor. Abi siyah dinlerini sormuyor. Bunu diye yol yürüyor. Boğuyor. Bay var diye boğuyor. Ara ne diye sana kadar ne? Diye sana kadar bir atay. Bir atay kendi mele var. Bir atay ne bu mahalle var? Ya mamalı bir yere buraya gidip boğuyor mu kaldı? Anlıyor musun? Ya yürüyor.
Bay matteki, nuare matteki dayanır. Amin. Sonra bu tarafa gelen yar, gider inat ediyor ya. Gider bari ne diye, kürşe diye, okum diye. Ne zor tekiye ne var, end matteki de. Yani da kürşe, bıda gider. Böyle bahar ya bıda gider, dalı bıda gider, bir kumda yandı beyler. Sonra da bu tanıyor mu yandı? Hani kol okum diye ki ne, bay end matteki yandı. O yüzden ilüvi de mat, bu meyve kadarı, bu tekiye fırsat yakın. Sene mantığını. Bu neyse sonra size bir damla yandı. Abartı. Hallelujah. Hallelujah. Sıvdi. Swami Nansi'ye bakın. Yen hava mantık etti. Nüva. Mağalı. Varen ne oldu diyecek. Devin yavaş da var. Uparık kediyem. Hallelujah. Tu ne kadar sıkıyım. Mami son sıkıntı. Burada kurula. Bekleyin lokum desirap kadar. Bobo terimler kattı da başı. Avrupa'da Swaminansı ki ya, ne her olana passe, bu mesleği bir karaba, her olana passe. Abilir ki ne yapıyor neydi? Abilir ki ne yapıyor neydi? Ne tür geliyor neydi? Ne tür hakkı kim var? Ne tür kattı? De zamanı bitti inme var geliyor neydi? Ne tür kattı? Orada inme zamanı geliyor neydi? Ne tür kattı? Ben bu davastatı ne herinde lan? Ben avastatı ne herinde? Ne olur geliyor neydi? Ben de kattı avastatı bir lan. Unvanse ey aydıkina, ob ma anuva enne. Ob kemmedi ne tenta bu gelin yaptı yana den. Hallelujah. Hallelujah. Thank you Jesus. Bıda vasıta adı bir adı. Thir ne kanda. Yesu ikrutu svağın seyitul. Hallelujah. Ob kemmedi de ne veyde sidi yürüt yandı. Her nöte unvanse de kere kuttu. Bu ne akımeti deva sidi yürüt yandı. Eker vayda ki, nungo kemmedi de ne veyde. Adam para mı sildi neden? Ben duruma sildi neden? Adam poli geliyor da bayılar. Yer sonuç lanet gibi manşya. Unvanse ya maran derler bu ter ya kiyuve. Mangi olur parı derler. Kahkuru da derler kahramde. Evini bahan da marna kiyuve. Unvanse anuğal diye nişan. Poli geliyor da bayılar manşya. Mekte nitrone. Somnans ki parı kiyu manoya yaptıkın falan. Sultan parı alıyor. Kim ne kadar? Pravastatı. Alıyor.